අසිරිමත් සම්බුදු තෙමගුල් වර්ණව සාදු 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 නමෝ බුද්ධාය මුල් බණවරදී අපට අසන්නට ලැබුණු සදහසිත උපදවන්නට ලැබුණු ලුම්බිනි සල්ලුවෙනි උපතලද අපේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 මෙතින් නොගෙන උන්ගෙන් වන අයහපත ගතින් ගෙන දිදී රන්වන් පියාපත නිතින් සියන් රැකියව සිට දයාපත සිතින් සිතන්ටත් බැරි මෙතොපයාපත සිතින් සිතන්ටත් බැරි මෙතොප යාපත කියලා කියනවා හංස සංදේශේ හංස සංදේශ කතුවරයා මහබෝසතාණන් වහන්සේ හංසෙක්ව ගත කළ ජීවිතය ගැන මහා වර්ණනාවක් කරනවා මහබෝසතාණන් වහන්සේ හංසෙක්ව ගත කරන කාලෙත් සිතින් සිතන්ටත් බැරි තරම් ගුණ තිබිලා තියෙනවා මහබෝසතාණන් වහන්සේ ඒ කාලයේ ඉක්මවා ගොස් මනුලව පහළ වී සම්බුද්ධත්වයේ ලැබුවාට පස්සේ ගුණ කඳ කෙබඳු දැයි අපි කෙසේ කියන්නද අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ මස්තකේ වැඩ සිටිනවා ඒ අසිරිමත් සම්බුද්ධත්වයේ ගැන නේකවිද විචිත්‍ර තොරතුරු දැනගන්ට දැන් කාලයයි වේලාවයි ඊට අවසරයි ස්වාමීනි ඉතාම ගෞරවයෙන් සම්බුද්ධත්වයේ අසිරිය පිළිබඳව බණවරට ආරාධනා කරනවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සා පින්වත්නි අපි මෙතෙක් කතා කළේ ලුම්බිනි සල්වනේ ඒ මහ බෝධිසත්වයන් වහන්සේ උපන් වග පින්වත්නි දැන් මේ තෙමඟුල් කතාව මේ මණ්ඩපේ පවත්වද්දී මේ ශාලාවෙන් බාහිරව තව දෙයක් සිද්ධ වෙනවා ඒ තමයි බාලපඬිත සූත්‍රයේ සුගතියත් දුගතියත් ගැන නිරයත් දෙව්ලොවත් නිර්මාණය කරපු ප්‍රදර්ශන කුටිය තියෙනවා මේ පින්වතුන් කවුරුත් යන්න ඇති එතකොට ඒක ඉස්සෙල්ලාම බලන්න යනකොට තියෙනවා පංච දුස්චරිතේ සත්තු මරනවා හොරකම් කරනවා වැරදි කාමසේ විඳින දෙනවා බොරු කියනවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා දැන් ඒක තියෙනවා එතන හදලා දැන් මේ වෙලාවේ සත්තු මරනවද නැද්ද කියන්න බලන්න මේ වෙලාවේ ලෝකේ සත්තු මැරෙන්නේ
මේ වෙලාවේ ප්‍රාණඝාතයේ සිද්ධ වෙනවා ලෝකේ. ඔබ ගැලවිලා. දැන් මේ වෙලාවේ හොරකම ලෝකේ සිද්ධ වෙනවා. ඔබ දැන් ගැලවිලා. මේ වෙලාවේ වැරදි කාමසේවනේ කාමසේවනේ මේ වෙලාවට සිද්ධ වෙනවා. ඔබ ගැලවිලා. මේ වෙලාවට ලෝකේ බොරු කියනවා. ලෝකේ හැමතැනම අඳුර නැහැ. ලෝකේ ඔක්කොම බුදි නැහැ. මේ වෙලාවේ බොරුව කියනවා. මේ වෙලාවේ ලෝකේ සුරා මේ සුරාව බීල බේබදු ලෝකයක් දැන් තියෙනවා. එතකොට ඔයාලා එහෙන් දැක්ක ඒ කොටස දැන් සිද්ධ වෙනවා. ඊළඟට දැක්කා මිනිස්සු දේවාල ගාන යනවා. දැන් සිද්ධ වෙනවා. මේ වෙලාවට උපාසකම්මල ගෙවල් වල නිදි මරාගෙන ඉන්නවා. හඳාන ගැන හිත හිතා. රාහු නීච වෙලා කියලා. කේතු කුපිත වෙලා කියලා. තේරුණා නේද? සේනසුරු අමනාප වෙලා කියලා. අම්මල මූණෙල්ලගෙන ඉන්නවා දැන්. මේ වෙනකොට රාජ්‍ය මේ ලෝකේ නීතියෙන් දඬුවම් දෙනවද නැද්ද මේ වෙලාවේ? නීතියෙන් දඬුවම් දෙනවා දැන්. ඒතර රජතුමා දඬුවම් දෙනවා පල්ලෙහා කුටියේ තියෙනවා. ඒක දැන් සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙනවා තිරිසන් ලෝකෙට සත්වයා බැරිලා. මේ වෙනකොට මැරෙන සත්වයෝ තිරිසන් ලෝකෙ උපදිනවද නැද්ද මේ වෙලාවේ මැරෙන අය? මේ වෙලාවේ තිරිසන් ලෝකයේ සත්වයා දුක් විඳිනවද නැද්ද මේ වැස්සේ දෙමි දෙමි? මේ වෙලාවේ දුක් විඳිනවා. ඔබ ඒකෙන් මේ වෙලාවේ නිදහස්. ඊළඟට ඔබ දැක්කේ නැද්ද යම රජ්ජුරුව ප්‍රශ්න අහනවා? දැක්කේ නැද්ද? එතන පල්ලෙහක දැන් ප්‍රදර්ශනය කරනවා. මේ වෙලාවේ මේ මම් බන කියන වෙලාවේ යම රජ්ජුරුව නිරේ ඉපදෙන අයගෙන් ප්‍රශ්න කරනවද නැද්ද? දැන් මේ වෙලාවේ යම රජ්ජුරුව ප්‍රශ්න කරනවා. ඔබ මේ මොහොතෙන් ගැලවිලා. මේ වෙලාවේ යම රජ්ජුරුවන්ගේ නියෝගවලට අනුව නිරේ උල් වලින් ගහලා ගින්දරේ පත්තු කරලා දැන් සිද්ධ වෙනවද නැද්ද? දැන් නිරේ නිරිසත්තු දුක් විඳිනවා. අනේ නිරේ මේ වෙලාවේ නිරිසත්තු දුක් විඳිනවා. අනේ අපි නැගිටලා බණ අහන්න ඕන කියලා එහෙම අහපු කෙනෙක් නම් මේකින් ගැලවිලා යයි. මහන්සිය අමාරුකම් පැත්තක දාලා. ඇයි මේ වෙලාවේ නිරේ දුක් විඳිනවනේ සත්වයා? අර තේමිය කුමාරයා යට ගිනි කබල් තියලා රත් කරද්දි නිරේ ගැන සීකල එක හඬක් නැතුව හිටියනේ. ඒ මහ බෝධිසත්වයෝ පෙරුම් පුරන සසරේ. ඊළඟට ඒකේ තියෙනවා කියත් වලින් කපනවා කටු ඉඹුලේ යනවා. දැන් යනවා කටු ඉඹුලේ ලෝක සත්වයා. දැන් යනවා කටු ඉඹුලේ. පින්තුනි මේකෙන් ගැලවෙන්න ඕන. කොහෙන් කර්ම කෙලවර වෙයිද දන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයෙම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ අහපු පුක්කුසාති කියන රජතුමා අනාගාම වෙලා සිවුරක් හොයාගෙන යද්දි හරකෙක් කනලා අපවත් වුණා. මේ බුද්ධ ශාසනයේම බාහ්‍ය දාරුචීරිය අරහත්වයට පත් වෙලා සිවුරක් හොයාගෙන යනකොට ගවයෙක් කනලා මැරුණා. මේ පිරිනුවම් පෑවා. ඇයි එහෙම වුනේ? සසරේ වැරදිලා එක තැනක මේ පස් දෙනෙක් මෙහෙම ගවයෝ වෙනලා මැරිලා තියෙනවා. ඒ පස් දෙනා ඒ සසරේ වෙසංගණන් කැලේට ඇදගෙන ගිහිල්ලා ඇඳුම් ටික ඔක්කොම අරන් බෙල්ල මිරිකලා මරලා ඈ යක්ෂණියක් වෙලා පලිගන්ට ආවා. ස්ත්‍රියකට කරපු පාපය නිසා අරහත්වයට පත් වෙලත් ඒ යක්ෂණී ගවියෙක් ගැඟට ආවෙස් වෙලා අනිද්දී
දෙවිවරුන් අත ගහන්න බෑ. උන්වහන්සේලා සසරෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වෙච්ච ජීවිතෙත් ආවා ස්ත්‍රියකට කරපු පාපේ. ඒ නිසා ස්ත්‍රියකට තමන්ගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ පාප හරි භයානකයි. ඒ පව් ගෙවා ගන්නට මේ ධර්මය අහලා මේකින් ගොඩ යන්න පිළිවෙලක් හදා ගන්න ඕන. තිසරණී නැමැති නෞකාවක් හදාගෙන ඒකට නගින්න, එතකොට පව් ටොංගානක් තිබ්බත් ඒක තියෙන්නේ නැව උඩ, නැව ගිලෙන්නේ නැහැ. දුගතියේ උපදින්න මෙතෙක් වෙච්ච වැරදි ටික ඇති. මම දැක්ක සමහර අය දන්නේ නැති නිසා දැන් ටෙලිෆෝන් එහෙම අරන් ඇවිල්ලා මේ මණ්ඩපේ වීඩියෝ කරගෙන යනවා. ඒකෙමුත් ගැලවෙන්න බණ අහන්න වෙයි. මම දැක්කා මේ ජාතක කතා කියවද්දී මහ බෝධිසත්වයන් වහන්සේ සසරේ ඉපදිලා ධම්මදේව කියලා දෙවි කෙනෙක් වෙලා මිනිස්සුන්ට ධර්මයේ හැසිරෙන්න උදව් කරනවා. තව කෙනෙක් අධර්ම දේව කියලා මිනිස්සු පාපයට යොමු කරනවා ඇවිල්ලා. හිත්වලට දානවා සත්තු මරන්න, හිත්වලට දානවා හොරකම් කරන්න, හිත්වලට දානවා සල්ලාලකම් කරන්න, හිත්වලට දානවා සුරාව බොන්න, හිත්වලට දානවා බොරු කියන්න. ඒ දෙවියා, අර දෙවියා පංචශීලයේ හැසිරෙන්න උදව් කරනවා. මේ ලෝකේ මහා බෝධිසත්වයෝ ඉපදිච්ච ජීවිතයක්. පින්වතුනි, දෙවියන්ට තියෙනවා මාවතක්. ඒක ඒ පාර යන්නේ. දෙවියෝ පිස්සුවාගේ මේ වංගු බංගු හැරිලා යන්නේ නැහැ. එක මාවතක් තියෙනවා, ඒ පාර යන්නේ ඕනම දෙවි කෙනෙක්. ඒ දෙවිවරු යන මාවත් තියෙනවා. දැන් අපිට පාරවල් නැහැ, කොහෙන්වත් කමන්නේ නැහැ. කඩා විඳගෙන පුංකලස් පෙල්ලගෙන අපි රිංගන්නේ. ඒවා නැහැ දිව්‍ය ලෝකේ. ඒව තියෙන්නේ යක්කුන්ගේ ලෝකවල. යක්කු රිංගනවා බංකු අස්සෙන් රිංගනවා, පිදේනිය උඩ නටනවා. දෙවියන්ගේ ලෝකේ ඒව නැහැ. ඊට පස්සේ අර දෙවිය මාවතේ යනකොට ධම්මදේව, අර අධර්ම දෙවියත් ආවා මාවතේ. ඇවිල්ල දෙන්න මුණ ගැහුණා. දැන් බලන්න පාරේ අයින් වෙන්නේ නැද මේ ආකාශේ. ඊට පස්සේ ධම්ම දේවතාව කියනවා අයින් වෙනින් පාරේ අයින් වෙන්න කියලා කිව්වා. අධර්ම දෙවිය කිව්වා මං එහෙම අයින් වෙන්නේ නැහැ, උඹ අයින් වෙනින් කිව්වා. ඊට පස්සේ කිව්වා මම ධර්මයට මිනිසුන්ට උදව් කරනවා, උඹ අධර්මයෙන් මිනිසු විනාශ කරනවා. ඒ නිසා ලෝකේ ධර්මයේ ශ්‍රේෂ්ඨ මට පාර දෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙම බෑ කිව්වා, මං ආපු පාරේ මං යන්නේ, ඔය නම් ඔහි අයින් වෙනවා. ඊට පස්සේ කිව්වා මේ ලෝකේ ධර්මයේ තමයි ඉස්සෙල්ල පහළ වුණේ, පස්සේ අධර්මය. නිසා ධර්මයයි ශ්‍රේෂ්ඨ, මට යන්න පාර දෙන්න කිව්වා. ඒව හරියන්නේ නැහැ, යුද්ධ කරනවා නම් යුද්ධ කරමු කිව්වා. එතකොට ධර්ම දෙවියට පුළුවන් කියනවා දිව්‍ය ඉරිදීන් අලු කළා දාන්න අධර්ම දෙවියා. ඒත් මේක විසඳ ගන්න බැරි තැන ධර්ම දෙවියා අයින් වුණා පාරෙන්. ධර්මයේ තිබ්බ කෙනා පාරෙන් අයින් වුණා. අයින් වුණාට පස්සේ අධර්ම දෙවියා ඇවිල්ලා අර ධර්ම දෙවියා පාස් කරනකොටම මං අරිනකොටම රතේ අනිත් පැත්ත හැරිලා ඒ අධර්ම දෙවියා ඔළුවෙන් පහළට වැටිලා පොළොව දෙබෑ කරගෙන නිරේ උපන්නා. ඒ දේවදත්ත එදත් ධර්මයට පාර දුන්න නැති එකේ පාපය. ඒ මහ බෝධිසත්වයන්ට පාර දුන්න නැති එකේ පාපය. දැන් බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ පාර හරස් කරපු සුප්පබුද්ධ රජුරුත් පොළොව පලාගෙන ගියා. ධාතුන් වහන්සේ නමක් වඩම්මද්දී, බෝධින් වහන්සේ නමක් වඩම්මද්දී බාධා පිනිස මාවතේ හිටගත්තොත් ඒ පාපේනවා. පොටෝ ගහනෙවුන් කරන්නේ ඒක. ඒ ධාතුන් වහන්සේලා වඩම්මන මාවතේ ඉස්සරහට ගිහිල්ලා පොන්නේ කුස්සනවා.
මේ බුද්ධත්වයේ ගැන පටන් ගන්න කලින් මම මේ අතරතුර වැරද්දක් වෙයි කියලා මේ වළක්වන්නේ. ඒ නිසා දේශකයාණන් වහන්සේට මම පාරෙද්දින් ඒත් මාවතේ හිටියොත් ඒකත් බලපානවා. දේශකයාණන් වහන්සේ දෙන්න වඩින්නේ ධර්මයේ පිණිස. කරන්න දෙයක් නැහැ. අපි දැන නොදුනවත් වෙන පව්. කවද්ද මේ වගේ අපි ගැලවෙන්නේ? ඒ කාලේ රජවරු බුදුරජාණන් වහන්සේ ළඟට යද්දී ඔටුන්න බිම තිබ්බා. කඩුව පහළට දැම්මා. සියලු ආයුධ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළට දැම්මා. රජතුමා කිරුළ බිම තිබ්බා. අද රුවන්වැලි මහසෑයට ගිහිල්ලා ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ෆෝන් එක උස්සනවා. ෆෝන් එක කියන්නේ මේ කොල්ලන්ගේ මගුල් කඩුවද? රජතුමා ඔටුන්නත් පහළට දමද්දී කඩුවත් පහළට දමද්දී මෙහුම් මේවා උස්සනවා. බොහෝ පවු රැස් කරගන්නවා දැන හෝ නොදැන. මේ ෆෝන් වලට මේ ටීවී එකේ බැන කියලා හාන්දුරු බයිනවා කියලා මට දවසක් පැයක් බැන්නා කෙනෙක්. ඔවා කොයි සූත්‍රයේද තියෙන්නේ කියලා. මමත් එවැනි සූත්‍රයක් ෆෝන් ගැන දන්නේ නැහැ. නමුත් ඔය වගේ ජාතක කතා දන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට අගෞරව කරලා ඒසා විපාක ලැබූ බව දන්නවා. හේතුව අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ලුම්බිනේ සල්වනේ සිරිපා තැබුවේ සුළුපටු පිනකින් නෙවෙයි. ඒ උත්තමයා සසරේ පුරපු පාරමිතා සුළුපටු නෑ. සිල් පුරලා තියෙනවා. යසෝදරාවත් එක්ක සසරේ එක ඇඳේ ඉඳලා තියෙනවා. අවුරුදු 700 බ්‍රහ්මචාරිව රාගහිතක් උපද්දන්නේ නැතුව. මහා බෝධිසත්වයෝ සසරේ කාම දාහයෙන් දැවි දැවි ඉඳලා තිනවා. ස්ත්‍රීන් ගැන හිතලා ඒත් වැරදි කාමසෙවණේ නොකර හිතෙන් පිච්චිලා වැරදි කාමසෙවණේ කළා නැහැ. අසංකේය කල්පලක්ෂයක් මුසාවක් කියලා නැහැ කියන්නේ අහු ආශ්චර්යයි. එහෙව් බුදුරජාණන් වහන්සේට යම්කිසි කෙනෙක්ගෙන් වරදක් වුණොත් ඒ පාපය ඔහු කරා යනවා. ඒ නිසා තමයි මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බලන්න දේශනා කළා. මාර්යාගේ බලපරාක්‍රමයේ වනසා දැමූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නා ලද එකම චිත්ත ප්‍රසාදය හෝ උන්වහන්සේ සරණ යෑමක් හෝ උන්වහන්සේ ඇඳිලි බැඳ වන්දනා කිරීමක් හෝ ඇද්ද එපමණකින්ම ඒ ලෝක සත්වයා සසරින් එතර කරවන උත්සාහවත් කරවන ප්‍රධාන කරුණ වන්නේය. ඒකයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තම තමන්ගෙන් වෙච්ච අකුසල් මේ ධර්මයේ නැමැති දිය ධාරෙන් හොදලා දාන්න. ඊළඟට දැන නොදැන වෙච්ච පව් ගෙවා ගැනීම පිණිස නිදි මරාගෙන භවනා කරන්න. කාමයේ පිණිස මිනිසු නිදි මරනවා. ඊළඟට මඟුල් තුලාවල නිදි මරනවා. මල ගෙවල් වල නිදි මරනවා. රණ්ඩු සරුවල් වලදී නිදි මරනවා. ඊළඟට සංගීත සම්දර්ශන වලදී නිදි මරනවා. ඒ ඔක්කොම කාමයේ පිණිස. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිණිස. ඒ නිසා තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇසෙද්දිත් තුන් ලෝකයේට අග්‍ර බුදුරජාන් වහන්සේගේ ජීවිතයේ තොරතුරු ඇසෙද්දී නින්ද යනවා නම් ඒ නින්දට නින්දා වේවා. ඉතින් පින්වත්නි, අපි දැන් ආයෙත් ලුම්බිනියට යමු. ලුම්බිනි සල්වනේ බුදුරජාණන් වහන්සේ මෞකුසින් බිහිවෙලා තැබුවේ දකුණු සිරිපා කමල. මේ මිහි මණ්ඩලයේ තැබුවේ දකුණු සිරිපා කමල. උතුරු දිශාවටයි වැඩි. අභීත සිංහනාදය කළ කුමාරයා පෙරහරින් රජමාලිගාවට වැඩෙමුවා.
සුද්ධෝදන රජතුමාට ඇති වුණ ප්‍රීතිය වචනින් කියන්න බෑ. මුළු කපිල වස්තු රාජධානියම මංගල්‍යෙන් පිරී ගියා. සෑම වෘක්ෂයකම මල් පිපිලා, පල දලන සෑම වෘක්ෂයකම පල හැදිලා. ඊට පස්සේ මේ දෙවරු දිව්‍ය ගෝසාව පවත්වනවා. කපිලවස්තු රාජධානී හිටපු ඍෂි කාලදේවල කපිලවස්තුට පේනවා පින්වත්නි මේ හිමාල වනය. හිමාලයේ ඉඳලා කපිලවස්තු රාජධානියෙන් දානේ ගන්න කාලදේවල අසිත තාපසතුමා දෙව්ලෝ වැඩියා. විවේකයට අසිත තාපසතුමාට කල්ප 40ක් ඉස්සරහට පේනවා, කල්ප 40ක් ආපස්සට පේනවා. එතරම් ඉරිදී කපිස තාපසතුමා තරම් ඒ වෙනකොට මනුස්ස ලෝකේ බලවත් ඍෂිවරයෙක් ඉඳලා නැහැ. මේ ඍෂිවරයා දැක්ක මහත් වූ ප්‍රීති ගෝසාව පවත්වනවා. දැකලා දෙවරුන්ගෙන් ඇහුවා, සුර අසුර යුද්ධේවත් නැහැ නේ, මෙහෙම සතුට මොකද කියලා. කපිල වස්තුවේ සුදවුන් නිරුඳුට පුත්‍රවණක් උපන්නා. ඔහු තමයි අනාගතයේ සත්වයන්ගේ දුක් දුරු කරවන කෙනා. බෝසත් සිඟිත්තා විපදුනා කිව්වා. තාපසතුමාට හරි ආසයි, තමන් නිතර රජගෙදරට යනවනේ. පුත් කුමරා බලන්න සැනකින් අතුරුදහන් වුණා. තවතිසාවෙන් රජ මාලිගාවේ උද්‍යානයෙන් පහළ වුණා. පා තබල මාලිගාවට ගියා. රජතුමනි කුමරෙක් උපන්නලුනේ, පින්වන්ත දරුසිඟිත්තෙක් උපන්නා කෙවා. අපිටත් බලන්න පුළුවන්ද? බලන්න පුළුවනි. ඔබතුමාගේ ශ්‍රීපාද පත්මේ ළඟ මගේ දරුසිඟිත්තාට ආශිර්වාද කරන්න කිව්වා. බිසව මහායා බිසවට කියනවා, බිසවුනි දරුසිඟිත්තා වඩාගෙන එන්න කාලදේවල ඉරිසීන්ගේ පා ළඟ ආශිර්වාද ගන්න. දරු සිඟිත්තා ගෙනල්ලා දැන් දරුවා මේ පුළුන් වගේ වස්ත්‍රයෙන් වහලා තියෙන්නේ. සිරස තාපසතුමාගේ පැත්තට දාලා පා දෙමව්පියන්ගේ පැත්තේ තියාගෙන රජුරුවන්ගේ පැත්තේ පාත් කළා. ඇයි පාත් කළේ? තාපසතුමාගේ පාදේ ළඟ තියන්න. පින්වතුනි, බෝධිසත්වයෝ කුසේ ඉඳින් අම්මටවත් වෙන කෙනෙකුට වඳින්න බෑ. මායා බිසවරුත් හිටගෙන වඳිනවා මිසක පාත් වෙන්නේ නැහැ තවත් කෙනෙක් ළඟ. බෝසත් දරුවේ කුසේ තියාගෙන තවත් කෙනෙක් ළඟ පාත් වෙන්නේ නැහැ. ඒක ධර්මයක්. ඊට පස්සේ පින්වත්නි, අර කාලදේවල තාපසතුමාගේ පා ළඟනේ තියන්න හැදුවේ. දැන් බෝසත් බබාගේ බෝසත් තා මේ සිදුවත් කුමාරයාගේ පා තිබ්බේ තාත්තගේ පැත්තෙන්නේ. පාත් කරන්න හදන කුමාරයාගේ සිරුර කැරකුණා. අතෙන් මෙහෙම කැරකුණා. කැරකිල්ල තාපසින්නාංශයේගේ සිරසේ සිරිපාදක පිහිටියා. ඒකට හේතුව තමයි දෙවියන් මරුම් බඹුන් සහිත ලෝකේ තථාගතයන් වහන්සේට කාගේවත් පාදක ළඟ පාත් වෙනවා කියලා එකක් නැහැ. මේ පුංචි දරුසිඟිත් එක්කව තාපසතුමා කරන්ට් එක වැදුනා වගේ නැගිට්ටේ. අහෝ රජතුමනි, මේ දරුසිඟිත්තා මගේ පා ළඟ තියලා මගේ හිස පුපුරවන්න එපා කිව්වා. දන ගහලා සිරිපා නල්ලි තියාගෙන සාදු සාදු කියලා වන්දනා කළා. මේ ලෝක සත්වයාගේ නලල බුදු සිරිපා ළඟ මිසක්කා මිනිසුන්ගේ කකුල් බුදුරජාණන් වහන්සේගේ දිසාවට නැත. එහෙම නැත්තම් මිනිසු කකුල් දික් කරන්නේ? ඒක උන්දලට ඇති. මේ ලෝකේ ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දිසාවට කෙනෙක්ගේ සිරසයි නලලයි. බුදුරජාණන් වහන්සේ තැබූ සිරිපාවේ සටහනට ලෝකයේ මිනිස්සු සිරස තියන්නේ. බුදුන් දිශාවට පා නෑ. කවුරු හරි කෙනෙක් පා දික්කලොත් ඒක යාට.
එහෙනම් රුවන්වැලි සෑයේ ජයසිරි මහ බෝධීන් වහන්සේ වඳිනකොට පුදනකොට සෑය බෝධිය වඳිනකොට පුදනකොට මිනිස්සු කකුල් දික් කරන එක එයි ඕවා තමයි දැන නොදැන කළ පව. ඒවා ගෙවා දමන්ට මේ ධර්මය අහලා වැරදි හදාගන්න. වැරදි හදාගන්න පුළුවන්. ආලවක යක්ෂ සෙම්පතිතුමා කිව්වා පාවලින් අල්ලලා ගංගාවෙන් එතරට දානවා කියලා. එතුමත් ධර්මය ඉදිරියේ ධර්මයෙන් පව් දෝවනය කළද නැද්ද? හිත හදාගත්තා, ධර්මය අවබෝධ කළා. ඒ නිසා නොදැන කරපු දේවල් වලට සමා වැරගෙන අද ඉඳලා සංවර වෙන්න, පරණ ඇඳුමක් ගලවලා ලස්සන වස්ත්‍රයක් ඇඳා වගේ මේ සරණ ගිය එක බුද්ධ ගෞරවය ඔබව සුගතියට අරන් යනවා. ඒ බුද්ධ ගෞරවය ඔබට අමාමහ නිවන ලබලා දෙනවා. ඒ සඳහා තමයි මේ වෙහෙස. ඉතින් ඊට පස්සේ තාපසතුමා අඬනවා. ඇයි තාපසින් වහන්ස? ඊට පස්සේ දැන් තාපසින් වහන්සේ වැන්දට පස්සේ අනිත් අයටත් ඉන්න බෑ. පිය රජතුමා දරු සිඟිත්තාව උස් තැනක තබලා මේ මගේ පුත්‍රයාට පළමු වන්දනාව කියලා වැන්දා. පිය වැඳුමින් වැඳුම් ලැබුවා. පුංචි දරු සිඟිත්තා ඉපදිච්ච ගම මහ බ්‍රහ්මයා වැන්දා. කොච්චර වැඳුම් ලබනවද කියනවා නම් මේ ලෝකේ දරුවෙක් ඉස්සල්ලාම මේ ලංකාවේ හරි බෞද්ධ ළමෙක් ඉස්සල්ලාම වඳින්නේ කාටද? නෑ, අම්මටයි තාත්තටයි නෙවෙයි, බුදුරජාණන් වහන්සේට. ඕනම ගෙදරක බලන්න බුදු පිළිමයක් දකිනකොට සාදු කියලා මෙහෙම කරනවා. දැකලා නැද්ද පුංචි දරුවෝ? වැලකිවල පුංචි දරුවෝ නෙවෙයි ඉපදුනේ. හැම පොඩි දරුවෙක්ම අත් දෙක එකතු කරනවා පිළිමයක් ළඟ. ඒ අම්මට වඳින්න කලින් තාත්තට වඳින්න කලින් හැම බෞද්ධ ගෙදරකම දරුවෙක් ඉස්සලාම වඳින්නේ බුදුරජාණන් වහන්සේට. එවුන් තමයි මේ කාමයෙන් විනාශ වෙලා පස්සේ ෆෝන් එක ගන්නෙ. උපතින් තියෙනවා ඒක, පරිසරයෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ වින්වත්නි, ඔන්න දැන් ඇයි අහනවා මේ ඇඬුවේ? ඊට පස්සේ කියනවා දැන් ඔය අර වන්දනාව ගැන කියනකොට ඉන්දියාවේ විහාරයක වෙනම රූපයක් හදලා සිව දෙවියන්ට වඳින විදිහට හදලා තිබ්බනේ බුදුරජාණන් වහන්සේ. එතකොට බෞද්ධ මිනිස්සු ගිහිල්ලා මේ පිළිම ඉස්සරහා පිට සත්‍යක්‍රියා කළා. මගේ බුදුරජාණන් වහන්සේගෙන් වැඳුම් ගන්න දෙවියන් මරුම් බමුන් සහිත ලෝකේ කවුරුත් නැහැ, සත්‍යයි, සත්‍යානුභවයෙන් මේක වෙනස් වේවා කියලා. පස්සේ බලනකොට සිව දෙවියන් දණ්ඩ නමස්කාර කරගෙන බුදුරජාණන් වහන්සේට වැඳලාගෙන ඉන්න චිත්‍රය තියෙනවා. එහෙම අනිත් පැත්ත හැරුණා සත්‍යක්‍රියාවේ බලෙන්. ඊට පස්සේ වින්වත්නි, දැන් කොහොම හරි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙම පිදුම් ලබනවා, බුදුරජාණන් වහන්සේගෙන් වැඳුම් ගන්නෑ. ඊළඟට මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේගේ පැත්තට සිරසයි නළලයි තියෙනවා මිසක් පාදාන් නෑ. ගෙදරක වුණත් බුදු කුටි හදලා තියෙන පැත්තට නම් පාදාන්නේ, ඒක කරගහගෙන යන්න වෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ සුළුපටු දෙයක් කෙනෙක් නෙවෙයි, තුන් ලෝකයේ අග්‍රයි. උන්වහන්සේ ඇවිලෙන ගිනි කඳක් වගේ තේජසයි. ඊට පස්සේ නම් තබන්ර පින්වත්නි, ලුම්බිනි සල්වනේ මහ බෝධිසත්ව ඉපදෙන වෙලාවෙම සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ ගෙදර දියණියක් උපන්නා. කවුද? යසෝදරා. ඊළඟට අමිතෝදන රජ්ජුරුවන්ට පුතෙක් උපන්නා. ඒ ඉපදුන පුතා ආනන්ද. ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ වෙලාවේ ඉපදුනේ. චන් ඇමතියා, කාලුදා ඇමතියා, කාන්ත කස්සයා,
ඉවර නොවන නිධාන හතරක් හතර පැත්තේ පාලන සතර මහා නිධානේ ජයසිරි මහ බෝධීන් වහන්සේ මිහි මණ්ඩලෙ මැදින් පැන නැංගා. ඒවට කියන සහජාත වස්තු. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉපදුන මොහොතේමයි ඉපදුනේ කියන එක මතක තියාගන්න. පිරිනිවන් කතාව කියනකොට මේ සල් ගහකට යහපැත්තේ වෙලා අඬන ස්වාමීන් වහන්සේට වයස අවුරුදු 80යි. අවුරුදු 80යි. ඊර්වසිතින් පින්වත්නි ඔන්න නම් තබනවා. නම් තබනකොට රාම, ධජ, ලක්කන, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත කියලා දැන් බමු බ්‍රාහ්මණයෝ 8 දෙනෙක් ගෙනාවා. ගෙනල්ලා ඒ 8 දෙනා ප්‍රධාන තව 100ක් 108ක් කිරිබත් කැව්වා. පිරිකර පූජාව කළා. සන්තර්පණය කළා. නමක් ඉල්ලුවා. ඒ කාලේ ඉල්ලනවා බ්‍රාහ්මණයන්ගේ. අද කාලේ නෑ. අද කාලේ අපි එහෙම කුල දෙටුවන්ගේ නම් ඉල්ලන්නේ නෑනේ. අද කාලේ කෙලින්ම දානවා. අද කාලේ කුල දෙටුවන්ගෙන් කේන්දරෙන් ඉල්ලන්නේ. එක්කෙනෙකුට නම දාන්න තිබිලා තියෙනවා. ඨයන්නයි කයන්නයි ඨයන්නයි කොහොම හරි එන්න ඕන කියලා. හිතනවා 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 එන්න ඇති තැන ටකට කියලා දැම්මා. ඇත්තටම. එදකට කේන්දරෙන් නමක් හෙව්වා. මේ බ්‍රාහ්මණයන්ගෙන් නමක් හොයනවා. නමක් හොයනකොට හොඳට විමසුවා පුංචි බෝසත් කුමාරයා. විමසනකොට පින්වත්නි මේ තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. හොඳට මතක තියාගන්න මේ මහා පුරුෂ ලක්ෂණ. මේවා බුදුවරුන්ට පිහිටන්නේ. දැන් අද කාලේ බුදුවරු කියලා පහළ වෙලා ඉන්නවනේ. මේ බලන්න බුදුවරුන්ට පිහිටන ලක්ෂණ. හොඳට බැලුවා සුපතිට්ඨිත පාදෝ. සිරිපා මනාව පිහිටලා. පාවහන් පාවහනක ඇතුලේ ගානට තියෙන යටින් ඒ වගේ ගානට තියෙනවා. බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ වදාලා මේ ලක්ෂණ 32 බමුණන්ට කියන්න පුළුවන්. හැබැයි මේව ලක්ෂණ ලැබුණේ මොන පිනෙන්ද? ඒක ලැබීමේ විපාක මොනවද කියලා බමුණන්ට කියන්න බෑ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින කොහොමද ලැබුණේ, මේ අංග ලක්ෂණේ ඒකේ විපාක මොකද්ද කියලා. එතකොට යම් අංග ලක්ෂණයක විපාකයක් තියෙනවා. ඒ මනාව පිහිටි පතුලක් ලැබුණේ සසරේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් කුසල් දහම් දැඩිව සමාදන් වෙලා අත්හරින්නේ නැහැ. ඒකනේ අර තේමී ජාතකයේ තිබ්බේ. අත්හරින්නේ නැහැ. මගදීන් අත්හරින්නේ නැහැ. අද මෙන්න අසපු වෙනවා කාලයක් නැහැ. මෙන්න කාලයක් සිල් ගන්නවා කාලයක් නැහැ. මෙන්න කාලයක් දන් දෙනවා මෙන්න කාලයක් නැහැ. මෙන්න කාලයක් බණ අහනවා මෙන්න කාලයක් නැහැ. මෙන්න පළවෙනි බණ අර වැර බණවර ඇහුවා දෙවෙනි කිබුදි. බෝධිසත්වයන් වහන්සේ සසරේ එක දිගට සමාදන් වෙලා හිටියා. මඟ නතර කිරිලි නැහැ. මඟ නතර කිරිලි නැහැ. ඊට පස්සේ කයෙන් වචනයෙන් මනසින් ගොඩාක් පිං කරා. කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ දුරු කළා. ගොඩාක් දන් දුන්නා. ගොඩාක් සිල් රැක්කා. උපෝසතේ සමාදන් වුණා. අම්මට සැලකුවා, තාත්තට සැලකුවා. ඊළඟට ගොඩාක් කුසල් දහම් යහපතේ හැසිරුණා. ඒකේ විපාක විදියට සිරිපතුල සමානව පිහිටලා තියෙනවා. වලවල් නෑ. ඒකෙන් අංග ලක්ෂණේ ලැබුණේ. ඒකේ විපාක තමයි කිසිම කෙනෙකුට රාගෙන්, ද්වේෂෙන්, මෝහෙන් මඬින්ට බෑ. සතුරන්ට යටපත් කරන්න බෑ. අනිත් අයට අපේ හිතේ රාගය, ඒ කියන්නේ මහබෝධිසත්වයන්ගේ හිතේ රාගය උපද්දන්න බෑ. මහබෝධිසත්වයෝ මාලිගාවේ ඉඳිද්දී යසෝදරාව ප්‍රධාන කරගත්ත ස්ත්‍රීන් 40,000ක් ඉඳලා තියෙනවා. යසෝදරාවටවත් බෑ සිදුහ කුමාරයාගේ හිතේ රාගය උපද්දන්න. යම් වෙලාවක මහබෝධිසත්වයන්ට හිතුනොත් රාගයේ සිටවිල්ලක් උපද්දවන්න,
තමන් රාගසිත උපද්දවන මිසක්ක බාහිර ස්ත්‍රීන් 40,000කටවත් සිදුවක් කුමාරයාගේ හිතේ රාගය උපද්දන්න බෑ. ඒ එහෙම වෙන්නේ යටිපතුල ගානට පිහිටලා තිනවන. ඒකේ විපාකයක් ඒක. බෝධිසත්ව කාලෙත් බැයිනම් සම්මා සම්බුදු වුණාට පස්සේ තණ්හා රති රඟා කියන මාර දුවරුවාවට හිතේ කෙලෙස් උපද්දවන්න බෑ. කොච්චර බැන්නත් තරහ උපද්දවන්න බෑ. එහෙනම් අද කාලේ ගන්නකොට අනිත් අය එක බැල්මෙන් රාගය උපද්දවන්න පුළුවන් නේ. පොඩ්ඩක් කෙනෙක් දිහා හැරිලා ටිකක් වෙලා බලාගෙන උඩ මෙන්න බැඳිලා. ඔහොම යන ගම ඇඟේ හැපිලා කිව්වොත් මෙන්න රොටියෙන් ගහ ගන්නවා. පොඩි දෙයින් ද්වේෂය අවුස්සනවානේ. එතකොට පින්වත්නි රාගයෙන් ද්වේෂයෙන් බැට කන අපේ හිත රාගයෙන් ද්වේෂයෙන් බාහිරයි අවුස්සද්දී මේකින් ගැලවෙන්න නම් එවැනි දුර්වලතා නැති කෙනේ සරණ යන්න ඕන. දිවි පුදන්න ඕන. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැට කන අය බුදුරජාණන් වහන්සේටම දිවි පුදන්න පින්වත්නි. නැත්තම් ගැලවිල්ලක් නැහැ. මගේ බුදුරජාණන් වහන්සේගේ හිත කිසිම කෙනෙකුට මඳින්න බෑ. කිසිම සතුරෙකුට මඳින්න බෑ. සුපතිට්ඨිත වාදෝ. ඊළඟට තියෙනවා සිරිපතුල්ලේ මැඳ චක්‍ර ලක්ෂණයක්. ලස්සන කරත්ත රෝදයක හැඩයක් තියෙනවා. රවුන් 1000ක් තියෙනවා. ගරාදි 1000ක් තියෙනවා. මනාව තියෙනවා. අර 108ක් කතා නෑ. චක්‍ර ලක්ෂණයක් තියෙන්නේ කරත්ත රෝදයක්. ඊට පස්සේ මේකට මේ මෙහෙම සිරිපතුල එහෙම එකක් ලැබිලා තියෙන්නේ මෙන්න මේවනේ පින් කරනවා නම් කරන්න ඕනේ පින්වත්නි. මේ බලන්න බෝධිසත්වය කරපු පින් සසරේ බොහෝ දෙනාගේ බිය දුරු කරලා ආරක්ෂාව දීලා පහසුව දීලා පිරිස් පිරිවරාගෙන දන් දීලා චක්‍ර ලක්ෂණය ලැබෙන්නේ. එතකොට බොහෝ බිය දුරු කළ කියන්නේ යක්ෂයන්ගෙන් ප්‍රේතයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ප්‍රශ්නාවත් උදව් කරනවා. ඊට පස්සේ දැන් මහමෙවුනාන් ඒ උදව් ඔයාලට ලැබුණා. ඇයි ඕනම ප්‍රශ්නයකදී බිය දුරු කරගන්න තැනක් පෙන්වුවද නැද්ද? ඉස්සෙල්ලාම පෙන්වුවා තිසරණේ. ඒ තිසරණේ සරණ යන කෙනා මහසැහෙන් පිහිට ගන්න හැටි ඉගෙනුවා. ඒ නිසා මහමෙවුනාවේ කල්යාණ මිත්‍ර ඇසුර උත්තමයි. බොහෝ පිම්පිරෙන ඇසුරක්. බොහෝ දෙනාගේ දුක් දුරු කරලා බය කරලා නැහැ. සසරේ ඒ නිසා චක්‍ර ලක්ෂණයක් ලැබුණා සිරිපතුලි. මේකේ විපාක තමයි බොහෝ පිරිවර ඉන්නවා. අද මේ බණහඬ මේ ශාලා පිරුණේ කාගේ පිනටද? බුදුරජාණන් වහන්සේ සසරේ බොහෝ දෙනාගේ බය දුරු කරපු පිනට. මේක කියාගෙන යනකොට තේරෙයි මුළු බුද්ධ ශාසනයම තියෙන බුදුරජාණන් වහන්සේගේ පිනට. බොහෝ පිරිවර ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සුර අසුර නාග ගන්ධර්ව යක්ෂ බොහෝ පිරිවර. දෙව් යක්ෂෝ ඈත ඉඳලා වඳින්නේ. දුරතෝ නමස්සන්ති. දුර ඉඳලා වඳින්නේ. නමෝ තේ පුරිසා ජඤ්ඤ පුරිසාජඤ්ඤේ නමස්කාර වේවා. නමෝ තේ පුරිසුත්තම උතුම් පුරුෂේ නමස්කාර වේවා. ඔන්න චක්‍ර ලක්ෂණය. දැන් පුංචි දරුසිඟිත්තාගේ තියෙනවා චක්‍ර ලක්ෂණය. බමුණු බැලුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහපුරුෂ ලක්ෂණය තමයි දික් විලුඹ. විලුඹ දිගයි. ඒක මෙහෙමයි පින්වත්නි. සිරිපතුල කොටස් හතරකට බෙදෙනවා. එක කොටසක් විලුඹ. දෙවෙනි කොටසේ තමයි පා තියෙන්නේ. උඩ කෙන්දා පා. ඊළඟ කොටස් දෙක ඉදිරියට තියෙන්නේ පතුල. පැහැදිලිද? පැහැදිලි නේ? පතුල කොටස් හතරකට බෙදෙනවා යට. ඒ කොටස් හතරකට බෙදුණොත් එක කොටසක් තනිකරම පිටිපස්සට දිගයි දික් විලුඹ.
ඒ දෙවෙනි කොටසේ තමයි පාදේ තියෙන්නේ. කියන්නේ මේ කකුල කෙන්ද පාදේ තියෙන්නේ. ඊළඟ කොටස් දෙක ඉස්සරහ පතුල. මේක අපිට තේරෙන්නේ හේතුව අපි දැකලා නැති නිසා. දැක්කනම් මට කියන්න පුළුවන් අර අහවලාගේ වගේ කියලා. මේවා කොහමද? මේවා ප්‍රතිමාවකට ගන්න බෑ. දැන් සාමාන්‍ය මේ පිළිම හදනකොට නිර්මාණ ශිල්පීන් තමන්ගේ අතපය බල බල හදන්නේ. ඒකනේ සමහර පිළිම වලට පිළිම හදන කෙනාගේ මූණ එන්නේ. පිළිම වහන්සේලා එකිනෙක වෙන්නේ ඒ නිසා. මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ස්වභාවවල් ගන්න බෑ වින්වත්නි. අපිට හිතන්නවත් බෑ, තේරෙන්නේ නැහැ. දික් විලුඹ දී ගංගුලි ඇඟිලි දෙකයි. ඇඟිලි එක ගානට තියනව නෙවෙයි, ඇඟිලි දිගයි. බ්‍රහ්මජ්ජුගතෝ බ්‍රහ්මෙක්ගි වගේ කය ඍජුයි. බලන්න ඕනම කෙනෙක් හිටවල තියන්ට ඇදයි ඕනම කෙනෙක්. එක්කෝ ඉස්සරහ පැත්තෙන් එක පැත්තකට ඇලවෙලා, නැත්තම් පිටිපස්සෙන් කොන්ද නැමිලා. ඕනම කෙනෙක්ගේ කය ඇදයි. බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මජ්ජුකායෝ බ්‍රහ්මෙක්ගි වගේ ඍජුයි. මෙන්න මේවා ලැබෙන්නේ දීක් විලුඹ දීගංගුලි බ්‍රහ්මජ්ජුකාගතෝ කෙනෙක් ප්‍රාණඝාතෙන් වැළකීලා බොහෝ සසරේ මනුස්ස බුහතෝ සමානෝ. මනුස්ස කාලේ ගොඩාක් ප්‍රාණඝාතෙන් වැළකීලා. දැන් අපි ඇඟිලි කොට මොකද? සසරේ හරියට සත්තු මරලා. ඊට පස්සේ විලුඹ මොකද මේ මේ වෙලා තියෙන්නේ? පුපුරලා සත්තු මරලා. ඇඟ මොකද මේ දෑගැත්ත වගේ වෙලා? සසරේ සත්තු මරලා. මහා බෝධිසත්වයෝ සත්තු මැරීමෙන් වැළකිලා. ඒ නිසා ඍජුයි. මේකේ විපාකේ තමයි දීර්ඝායස දෙනවා. කිසි කෙනෙකුට ජීවිතාන්තරායක් කරන්න බෑ. එහෙනම් අපි පින් රැස් කරගෙන තිබ්බනම් හූනියන් වලින් ආරක්ෂා වෙන්න යන්තර ඕනේද? ඕනේද? ඇයි මේ ජීවිතාන්තරායවල් කරන්න බෑනේ? අපිම වරද්දා ගත්තේ වලට විසඳුම් තමයි යන්තර දදා හොයන්නේ. අපිම වරද්දා ගත්තේ වලට විසඳුම් තමයි පඳුරු ගැටක ගහ හොයන්නේ. කිසිම කෙනෙකුට ජීවිතාන්තරායක් කරන්න බෑ. සසරේ ප්‍රාණඝාතයෙන් වැළකීලා නෝ. ඒ නිසා තම තමන්ගේ ජීවිතේට අනතුරු අදියුණියන් කරදර එනවා වැඩි නම් සීලේමයි පිහිටන්න ඕනේ. මොකද මේකෙන් අපි මොන වුණියමකින් මැරිලා ගියත් ඊළඟ ජීවිතයකට හරි සැනසෙල්ලේ ඉන්න පුළුවන් සීලේ නිසා. ඊළඟට පින්වත්නි, සත්තුස්ස දෝ උස්තෙන් හතක් තියෙනවා. ඒ තමයි දැන් අපේ මේ මේ අත් ගත්තට පස්සේ මේ අතේ මස් නැහැනේ මේ උඩ පැත්තේ. බෝධිසත්වයන්ගේ මේ අත්වල පිටි අතේ මස් තියෙනවා. පාවල පිටිපතුලේ උඩ පැත්තෙන් මස් තියෙනවා. උර දෙපැත්තෙන් මස් තියෙනවා. ඊළඟට මේ කර පැත්තෙන් මස් තියෙනවා. මේ විදිහට ස්ථාන හතක් මේ මස් පිරීලා තියෙනවා. ඒක ලස්සනයි වින්වත්නි. අපිට ඒක අපි දැකලා නැහැ. ඊට පස්සේ මේක ලැබෙන්නේ සසරේ ගොඩා ප්‍රණීත දේ දන් දීලා. එහෙනම් අද කාලේ මස් නැතුව කැහැටුව උපදින්නේ ඇයි? ප්‍රණීතව දන් දීලා නැහැ. දානේ වට්ටෝරුවක් හදන්න දෙන්න බලන්න. වැටකුළු හොදි, වට්ටක්ක හොදි, ඊළඟට පතෝල හොදි, ලස්සනට එනවා හොදි ලිස්ට් එකක්. ප්‍රණීතව සුවඳ සහිතව දැක්ක ගමන් ප්‍රියමනාප හිතෙන බඩගිනි මේ කාපු කෙනාටත් කණ්ඩ හිතෙන විදියට දන් දීලා නැහැ. මහා බෝධිසත්ව එහෙම දන් දීලා සසරී. හත්තැනක් උස්ව මස්ව පිහිටෙනවා. ඒකේ විපාක විදියට ප්‍රණීත දේවල් ලැබෙනවා. භෝජන 32 දාන කොච්චර පූජා වෙනවද? සීර පායාස, මඳු පායාස, කොච්චර දේවල් පූජා වෙනවද? ප්‍රණීත දේවල්. ඇයි ඒ? එහෙනම් අදටත් අපි රසවත් රසවත් කෑම හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ කාගේ පිනටද?
බුදුරජාණන් වහන්සේගේ පිනට අපි ඉතින් ඒ පිනෙන් අපි පිනක් උපද්දව ගන්නවා රසට දන් දීලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ තරුණ ආත්පාදේනවා අවුරුදු 80 වුණා කියලා ඇඟ රැලි වෙරිලා නැහැ. තරුණ ආත්පා ජාල ආත්පා ඕන පැත්තකට නමන්න පුළුවන්. දැන් අතපය නමන්න බැරි නිසානේ අම්මලාට හේතු වෙන්න ඕන, පුටු ඕන. බෝධිසත්වයන් වහන්සේට තථාගතයන් වහන්සේට අවුරුදු 80 දීත් ඕනම කැලේක ඉන්න පුළුවන්. අවුරුදු 80 පිරිනිවන් වඩින ගමනේදී තවත් කවුරුත් වත්තම් කරගෙන ගියේ නැහැ මගේ බුදුරජාණන් වහන්සේ. අවුරුදු 80ටම බුදුරජාණන් වහන්සේ හැරමිටියක් පාවිච්චි කළා නැහැ. අවුරුදු 80ටම බුදුරජාණන් වහන්සේ පාවහන් දෙකක් දාලා නැහැ. අවුරුදු 80ටම බුදුරජාණන් වහන්සේ අතින් කුඩයක් ඉහිලාගෙන නැහැ. අවුරුදු 80ටම බුදුරජාණන් වහන්සේ තවක් කෙනෙක්ගේ අතේ එලිලා ගිහිල්ලා නැහැ. අවුරුදු 80ටම බුදුරජාණන් වහන්සේ තවක් කෙනෙකුට කියලා සිවුර පොරවගෙන නැහැ. ඒකයි තරුණ ආත්පා ජාල ආත්පා ඕන විදිහට අතපය නැමෙනවා. මේකට හේතුව තමයි සසරේ දන් දීලා ප්‍රිය වචනේ කතා කළා, අර්ථ චර්යාවේ හැසිරිලා, සමානාත්ම සතර සංඝ වස්තු දානේ ප්‍රිය වචනේ අර්ථ චර්යාව සමානාත්මතා මේ වගේ මිනිසුන්ට සංග්‍රහ කළා, දන් දෙනවා, කතා කරනවා, hina වෙනවා, හොඳ දේවල් වලට යොමු කරනවා, ඔක්කොටම එක වගේ සලකනවා. මේ පින් කරපු නිසා ඒක ලැබුණේ. මේකේ විපාක තමයි මනාව පිළිපම් පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මනාව පිළිපදිනවා. ඊළඟ එක තමයි ආශාවෙන් බනහගෙන ඉන්නවා කියනවා. එහෙනම් දැන් මෙතන කෙනෙක් ආශාවෙන් බනහගෙන ඉන්නවා නම් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ සසරේ පින් කරලා තියෙනවා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන වචනයක් දේශනා කරනකොට අනිත් අය කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ශේෂ්ත්‍රය. එහෙනම් ඔයාලත් කියන ඒවා කවුරු හරි අහගෙන ඉන්නවට කැමති නම්, ඊළඟට ඔයාලා කියන ඒවත් පිළිපදිනවට කැමති නම්, අපි සසරේ සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන්න ඕන. දැන් අපි දෙමව්පියෝ කියන ඒවා දරුවෝ අහන්න ඇත්තේ දෙමව්පියෝ සසරේ සතර සංග්‍රහ වස්තු පුරුදු කළා නැහැ. ඒ නිසා දරුවෝ අහන්නේ නැහැ. තමන්ටම වැරදිච්ච ඒවා තමන්ම දරුවෝ නිසා විපාක විඳිනවා. සකසලා සසරේ දන් දීලා තිබ්බනම් තමන් වචනයක් කිව්වොත් එහෙයි කියන හැරෙන්න එතනින් එහාට නැහැ. මම මගේ ජීවිත කාලේ ඒ විදිහට පින් කරපු එකම එක්කෙනෙක් දැකලා තියෙනවා. ඒ තමයි මගේ ගුරු ස්වාමීන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළා, බොහෝ පිරිසක් එකතු වුණා, යම් වැඩපිළිවෙලක් එකතු කළා, ඒක හැමදැනම මේ විදිහට කරනවා. දැන් සමහරවිට අපි අසපුකින් අසපුට කෝල් එකක් ගන්නකොට අපි කියමු 11ට කියලා, අපේ අසපුවේ ගෙඩිය ගහනකොට මට ඇහෙනවා, ඊළඟ අර අසපුවේ ෆෝන් එකෙන් මට ඇහෙනවා ගෙඩිය ගහනවා. එදොර ඔක්කොම එක පිළිවෙලකට එක වැඩ පිළිවෙලකට යනවා. හේතු එතන ප්‍රධානියයි අදාළ පින කරලා තියෙන නිසා. ඉතින් අපි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඔක්කොම එක ගුරුවරයෙක්ගේ වචනෙට ඉන්නවා. ඒ උන්වහන්සේ සසරේ පින් කරපු නිසා සමස්තයක් වශයෙන් මේ මුළු බුද්ධ ශාසනයම එකම ආකාරයකට ගොනුවී යන්නේ බුදුරජාණන් වහන්සේ සසරේ සතර සංග්‍රහ වස්තුවෙන් අනිත් අයට උපකාර කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා, උස්සංක පාද. උස්සංක පාද කියලා කියන්නේ ගොප් ඇටේ ටිකක් ඉස්සිලා තියෙන්නේ. මේක ලස්සනයි. උද්දග්ග ලෝම, උඩට හැරිවිච්ච ලොම් තියෙන්නේ කැරකිලා නිල් පාටයි. මේ රෝම උඩ පැත්තට හැරිලා කැරකිලා තියෙනවා නිල් පාටයි. මේක වෙලා තියෙන්නේ සසරේ ගමන් කරද්දී අනිත් අයට බන කියලා, හොඳ නරක කියා දීලා, ඒකේ විපාක විදියට ලෝකෙටම අග්‍ර වෙනවා, තුන් ලෝකෙටම අග්‍ර වෙනවා. දෙවියන් මරුම් බඹුම්
ඒ රංවන් සිරිපා ළඟ නල්ල තබනවා. තුන් ලෝකෙම අත් දෙක එකතු කරලා කරන වැඳුම් ලබනවා. අග්‍රදේ දුන්නට පස්සේ අග්‍රදේ ලැබෙනවා කියන එකයි මේ. අසංකේය කල්ප ලක්ෂ 4ක් උන්වහන්සේ මිනිස්සුන්ට ධර්මයේ දීලා හොඳ දේවල් කියලා දීලා සසරේ. ඊළඟට තියෙනවා ඒනිජංගා. ඒනිජංගා කියලා කියන්නේ කෙන්ඩා දෙක මේ කෙට්ටුයි මහත නැහැ. ඒනි කියන මුවාගේ වගේ පිරුපුම් පෘෂ්ටිමත් කෙට්ටුයි. ඒකට හේතුව තමයි සසරේ ඉක්මනින් ශිල්ප හොඳින් උගන්වලා. ගෝලයාට ඉක්මනට ශිල්ප ලැබෙනවා නම් හොඳයි කියලා ඉක්මනට උගන්වනවා. දැන් අද කාලේ වනේ ඉස්කෝලේ ගන්නකොට මොකක් හරි රෝලක් දානවා වරෙන් ටියුෂන් කියනවා. ටියුෂන් එකේ හොඳට උගන්වනවා, ඉස්කෝලේ මොකක් හරි රෝලක් දානවා. අපිට ඉස්කෝලේ යන කාලේ අපිට හිතෙනවා මොකට මේ පන්ති යනවාද, ඉස්කෝලේ හොඳට උගන්වනවනේ කියලා. දැන් ඉන්නේ ඉස්කෝලේ යන්නේ නැහැ. කාලයක් යනකොට ඉස්කෝලේ වහලා දායි. ඇයි ඒක ළමයාට දැනෙන්නේ යන්නේ? ළමයාට දැනෙන්නේ නැහැ උගන්වන එක. ළමයිට දැනෙන්න උගන්වලා තියෙනවා. ඊළඟට හොඳට ශිල්පේ දීලා තියෙනවා සසරේ ගුරුවරයෙක් විදිහට. අන්න ඒකේ විපාක විදිහට ශ්‍රමණ පිරිකර ලැබෙනවා. ශ්‍රමණ පිරිකර තුන් සිවුර. දැන් බුදුරජාණන් වහන්සේට මලින් පුදලා අකපැදේවල් මෙතන නෑනේ. දැන් ඉන්න අයට ලැබෙන්නේවා ෆෝන් ලැබෙනවා, ලැප්ටොප් ලැබෙනවා. කැපයිද? ඇයි? හේතුව සසරේ ශිල්ප දීලා නෑ, යටිමඩි ගහලා. ඒ නිසා ඒ වගේ කෙනෙක් මහණ වුණොත් එහෙම යාට ලැබෙනවා අකපැදේවල්. පුදුම දේවල් මේවා පින්වත්නි සසරේ. එදුර මට තිබ්බ සසර යම් පිනක් කියන්නම් මං. ඒ තමයි මම ඉස්කෝලේ යද්දී, මම නගර ඉස්කෝලටක් ගියා, ගම ඉස්කෝලටක් ගියා, මම බලා ඉද්දී මම ළමයි සිගරට් බොනවා දැකලානේ. මම උසස් වෙල කරද්දී මගේ යාළුව කුණුහරුපයක් කියනවා මට ඇහිලා නැහැ. මේ අද කාලේ ගත්තා මේක පුදුමයක් කියලා හිතෙනවනේ මට. අද බැලුවොත් හැම තැනම ඔළුව කරුකුට්ටම් වෙන මොකක් හරි දෙයක් අහන්න ලැබෙන්නේ. ලැබුණොත් ලැබෙන්නේ අකපදයක්. හේතුව සසරේ උගන්වලා නැහැ හරියට, යටිමඩි ගහලා. ඒ නිසා යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ශිල්පේ අනිත් අයට හරියට දෙන්නේ නැති, එයාට උපනූපන් ජීවිතේ ඕන් නැති දේවල් ලැබෙයි, නොමග යන දේවල් ලැබෙයි, අකප්පිය දේවල් ලැබෙයි. ඊට පස්සේ තියෙනවා බුදුරජාණන් වහන්සේට මහපුරුෂ ලක්ෂණයක් සුකුමච්චවි. සුකුමච්චවි කියලා කියන්නේ හැම ගොඩාක් සියුම්. කොච්චර සියුම්ද කියනවා නම්, සියුමැලිද කියනවා නම්, දූවිලි ඇවිල්ලා රඳින්නේ නැහැ, වැටෙනවා. මේකට හේතුව තමයි සසරේ ගොඩාක් කුසල් මොනවද අකුසල් මොනවද කියලා අහනවා. ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේක කළොත් හොඳයිද, මේක කළොත් නරකයිද, මේක හරිද වැරදිද කියලා හැම වෙලාවෙම විමසනවා. ගෙඩිය පිටින් ගිලින්නේ නැහැ. අපේ මිනිස්සු ලංකාවේ බුදුන් උපන්නේ කියනට ගිලිනවා. ඊට පස්සේ මේ වගේ අපාය යනවා කියනකට රත් වෙනවා. හරියට අර පූසා බල මේ මේ මීයගිල්ල වගේ පූසෙකුට ආසාවක් ඇතුණානේ මී පැටියෙක් කන්න. එතකොටම මී පැටියෙක් එතනින් ගියා. පැන්න ගමන් ගිල්ලා. මීයා එහෙම ගියා බඩ ඇතුළට. ඌ අඟහරු ලෝකෙට වැටුණා වගේ. බඩ කාගෙන කාගෙන ගියා. ඒ වගේ නිකන් මේ දඹදිව යන්න කියක්වත් හොයාගන්න බැරුවන් ඉන්න අම්මලාට එකපාර මාරංචි වුණා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියලා ගිල්ලා මේ පැටියා. දැන් අපි බණ කියනු කියනවා බුදුරජාණන් වහන්සේගේ සෑයට පස්සහරවලත් නිරේ ඉපදුනා. බුද්ධ භූමියට පස්ස ඇරුවොත් මොනව වෙයිද කියනු රත් වෙනවා. දැන් අර ගිලපු එක ඇතුලේ කනවා.
ඉතින් ඒ මේ පැට්ටු එලව ගන්නත් හොඳම දේ තමයි රෑ එළිනකල් බණහන එක. ඉතින් ඒ නිසා සසරේ හොඳට විමසනවා මේක හරිද මේක වැරදිද කියලා. ආන්නේම විමසමු එකේ විපාක තමයි මහා ප්‍රඥාවක් ලබනවා. ඒ ප්‍රඥාව හරි පුදුමයි තියෙන මහා ප්‍රඥා කියන්නේ ඕනම දෙයක් තේරෙනවා. පුතු ප්‍රඥා, පුලුල් ප්‍රඥාවක්, හාස ප්‍රඥා, ඉක්මම් ප්‍රඥාවක්, ජවන ප්‍රඥා, වේගින් වැඩ කරන ප්‍රඥාවක්, තික්ක ප්‍රඥා, කෙලෙස් නසා වනසා දමන ප්‍රඥාවක්, නිබ්බේධික ප්‍රඥා, අවබෝධයෙන් කලකිරෙන ප්‍රඥාවක් උපදිනවා. ඉතින් අපිට නැත්තේවා තමයි. අපිට මොකක් හරි ගියාට පස්සේ තමයි තේරෙන්නේ. අවුරුදු ගානක් ගියාට පස්සේ තේරෙනවා එදා එහෙම කළා නම් හොඳයි කියලා. ඔය කසාද බැඳපු අයට හොඳට හිතෙන්නේ අනේ නොබැඳ හිටියා නම් හොඳයි කියලා. එතකොට ඒ වෙලාවට ඒ ඥානෙ පිහිටියේ නැහැ. ඒ හේතුව සසරේ කුසල් අකුසල් විමසලා නැහැ. විමසුවා නම් යම් තීරණයක් ගන්නකොට දැන් හොඳයි මේක මේක හරි කියලා තේරෙනවා. මගේ බුදුරජාණන් වහන්සේට සුකුම චවි තියෙනවා සියුන් සමක්. ඒක ලැබුණේ සසරේ කුසල් අකුසල් විමසලා. ඒ පිනේ විපාක තමයි මහා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ඉර මණ්ඩල සඳ මණ්ඩලට වඩා වැඩි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දැන් සිදුවක් කුමාරගේ මම මේ ලක්කන සූත්‍රයනුත් අරන් විස්තර කරන්නේ. අර බ්‍රහ්මයෝ ශරීරයේ විමසන අර බ්‍රාහ්මණයෝ සිදුවක් කුමාරයාගේ දැක්කා සුවන්න වන්න රත්තරං. අපි රත්තරම් පාටයි කිව්වට බණ පොතේ තියෙන එහෙම නෙවෙයි. ධර්මයේ තියෙන එහෙම නෙවෙයි. රත්තරම් මොන පාටයිද කියලා අහනවා. රත්තරම් භාග්‍යවතුන් වහන්සේගේ පාටයි කියනවා. අද අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ රත්තරම් පාටයි කියලා. ඒ කාලේ එහෙම නෙවෙයි කියන්නේ. රත්තරම් භාග්‍යවතුන් වහන්සේගේ පාටයි කියනවා. ඒකට හේතුව තමයි සසරේ ක්‍රෝධ කරලා නැහැ. මෙන්න පිංකම්. ඊළඟට අසතුට පහල කරලා නැහැ. අමනාපේ අසතුට තුටුපුටු ගා එහෙම ඉඳලා නැහැ. ඊළඟට තමයි සියුම් වස්ත්‍ර දන් දීලා. ඒකේ විපාක තමයි ස්වර්ණ වර්ණ ලැබෙනවා. ඒ ස්වර්ණ වර්ණෙන් සියුම් වස්ත්‍ර ලැබෙනවා. අදට ධ්‍රුවන් අලිසෑයට කංචුකයක් කිව්වොත් තෝරන්නේ හොඳම වස්ත්‍රයේද නැද්ද? සිවුරක් මහන්න ඕන කිව්වොත් තෝරන්නේ හොඳම වස්ත්‍රයේද නැද්ද? කර්ණ එකක් විහාරයට දාන්න ඕන කිව්වොත් තෝරන්නේ හොඳම එකද නැද්ද? හොඳම සිවුම් වස්ත්‍ර ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ සසරේ සිවුම් වස්ත්‍ර දන් දීලා. ක්‍රෝධ කරලා නැහැ. අපිට මේ හරියට ඇඳුමක් ඇඳුමක් මේ ඇත්තන්ටත් මේ නොලැබෙන්නේ සසරේ ක්‍රෝධ කරලා. ඊට පස්සේ කෝසෝහිත වත්ත ගුහිය. කෝසෝහිත වත්ත ගුහිය කියන්නේ පුරුෂ නිමිත්ත තියෙන්නේ ශරීරයේ ඇතුළට කිඳා බැහැලා. ඒ කටයුත්තකදී තමයි මේ පුරුෂ නිමිත්ත මතුවෙන්නේ. මේකට හේතුව තමයි සසරේ අතරමං වුණ අය මුණගස්වලා. අතරමං වුණයි මුණගස්සලා වෙන් වෙච්චයි එකතු කරලා මේකේ විපාක විදියට බොහෝ පුත්‍රයෝ ලැබෙනවා. මේක කියනකොට මට කියන්න හිතෙන මතක් වුණා කාරණාවක්. ළඟදී අවුරුදු 15ක ළමෙක් ආවා. අම්මා තමයි ගෙන්නගෙන ආවේ. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ ළමයා ටෙලිෆෝන් එකේ ඉන්නේ කියලා. ඊට පස්සේ මම ළමයාට කතා කරනකොට ළමයා කිව්වා අම්මයි තාත්තයි වෙන් වෙලා ඉන්නේ කියලා. මං කිව්ව පුතා උඹගේ ෆෝන් එකේට ගාන කීයද? රුපියල් 5000යි. මං කිව්වා මං ඇප වෙන්නම්. අම්මයි තාත්තයි ගිනාලා මම ධර්මයේ කියන්නම්. අම්මයි තාත්තයි සමුජ වෙනවා. මට ෂුවර් එක. ඒ වෙනුවෙන් උඹ මට එක දෙයක් කරන්න ඕන. මොකද්ද කියලා ඇහුවා. මං කිව්වා උඹ ෆෝන් එක අයින් කරපන්. පොඩි ෆෝන් එකක් ගනින්. ඒතර උඹ ෆෝන් නොබන සෙල්ලමක් ඉවරයි. අම්මයි තාත්තයි සමගි වෙලා දෙමව්පියන්ගේ ණයනොත් උඹ නිදහස් වෙනවා. වෙන් වෙච්චයි සමගි කිරීමේ පින උඹට එනවා. ඒ නිසා ෆෝන් එක අයින් කරපන් කිව්වා. මට බෑ කිව්වා. බෑ කිව්වනේ පින්වත්.
ඒ කියන්නේ අම්මයි තාත්තයි ඕන තැනක හිටපු දෙයින් මට පොන්න එක ඕන. ගම් වතුර නොගලතේයිද? මේ ලංකාව රුවන්ගලි මහසෑය නිසා බේරිලා තියෙනවා මිසක්, ජයසිරිමා බෝධින් වහන්සේ නිසා බේරිලා තියෙනවා මිසක්ක. මේ යන විදිහ නම් පින්වත්නේ හිතාගන්න බෑ. අම්මයි තාත්තයි සමගි කරන්නම් ෆෝන් එක අයින් කරපන් කියනකොට සමගිය තෝරගත්තේ නෑ, ෆෝන් එක තෝරගත්තා. අවුරුදු 15 කොල්ලා. ලේසි නෑ මේ සසර. සසරේ සමගි කළා. මෙන්න කේලම් කියන්න එපා, හදි හුණියම් කරන්න එපා, පොල් ගහන්න එපා, වෙන් කරන්න හදන්න එපා. අනිත් අය පාපේනවා. ඒකේ පාපේ තමයි දරුවෝ නැති වෙනවා. දෙන්නෙක් වෙන් කරපු ගමන් දරුවෝ, සසරේ දරුවෝ උපදින්නේ. දැන් මේ නැති වුණ අය මුණගස්වල සමගි කරවල කෝසෝහිත වත්ත ගුහිය ලැබෙනවා. ඒක විපාක විදියට. ඒකේ විපාකේ තමයි බොහෝ පුත්‍රයෝ ඉන්නවා. මම අද මේ බණ පුටේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ සසරේ අනිත් අය එකතු සමගි කරපු පින නිසා. කසාවත් දරාගත් සංඝයා ඉන්නේ. ගිහි උපාසක උපාසිකාවෝ බුද්ධ පුත්‍රයෝ විදිහට පොරොන්දු දීලා මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ දරුවෝ විදිහට. බුදුරජාණන් වහන්සේ සසරේ සමගි කළා තියෙන අය වැඩි, ඔයාලට වැඩිය. එක කල්පයකට එක පවුලක් සමගි කළත් අසංකේය හතරක්. දැන් අපේ ස්වාමීන් වහන්සේ නම මගෙන් ඇහුවා, ස්වාමිනී අසංකේය කියන එක ගණන් කළාද කියලා. මේ බණ පොතේ තියෙන අසංකේය හැදෙන විදියට ඒක කියවගෙන යනකොට ඔළුව එකක් කොමක් හැදෙනවා. ඒ තරම් ඒ ගණන් හිතන්නවත් බෑ ඒවා. එවැනි එක කල්පයකට එක පවුලක් සමගි කළත් අසංකේයයක් හතරක්. එක කල්පයකට එක පවුලයිද සමගි කරන්නේ? මගේ බුදුරජාණන් වහන්සේ කොච්චර සමගි කළාද? ඇයි ඒකට උදාහරණයක් මම කියන්නම්. ඒ තමයි මේ කොසෝ රජුරන්ගේ ඇමතියෝ දෙන්නේ හිටියා නයි වෛරේ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක කරුණා නේත්‍රෙන් බුදුරජාණන් වහන්සේ අර එක ඇමති කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා දානේ වැළඳුවා. ධර්මයේ දේශනා කළා, සෝහන් වුණා. ඒ ඇමතියත් එක්ක අනික් ගෙදරට ගියා. මොකද කියන්න විදියක් නැහැ බුදුරජාණන් වහන්සේ ඉන්න නිසා. ධර්මයේ දේශනා කළා, එයා සෝවන් වුණා. මෙන්න දෙන්නම එක රන් තැටියේ කෑම කනවා ඇමතිවරු දෙන්නා. බුදුරජාණන් වහන්සේ නිසා සංඝයා කතා වුණා. පින්වත් මහණෙනි, සසරිත් ඔයත් මං සමගි කළා. කොහොමද ස්වාමීනි? ඉස්සර පින්කමක් තිබ්බා, මහා උත්සවයක්. ඒ උත්සවයේ වෙලාවේ නයි ගුරුලෝ වෙස්මාරු කරගෙන උත්සවයට ආවා. මෙතනත් ඉන්නවත් දන්නේ නැහැ වෙස්මාරු කරගෙන ආපු අය. ඉතින් වෙස්මාරු කරගෙන ඉන්නකොට නයෙක් වෙස්මාරු කරගෙන ඉන්නවා, ගුරුලෙකුත් ඉන්නවා. නයා දන්නේ නැතුව ළඟ හිටපු එකගේ කරට අත දැම්මා. ළඟ කරට අත දැම්, මගේ කරට මොකද මේ අත දැම්මේ කියලා බලන නයෙක්, අරය ගුරුලෙක්. එතර ගුරුලයි නයයි වෛරයි. පැන්නුවා. පැන්නුවාට පස්සේ අර වේගෙන් මේ නාගයා වේගෙන් ඉරිදීෙන් ගිහිල්ලා යනකොට තාපසේ ඉන්නාන්සේ නමක් පැන් පහසු වෙනවා ජටාව තියලා. නයා ගිහිල්ලා අර ජටාවාසේ මැණිකක් වෙලා හැංගුණා. ගුරුලට දැන් ඈතට පේනවා තාපසේ ඉන්නාන්සේගේ සීල තේජසට ළඟට එන්න බෑ. ඊට පස්සේ අර ගුරුල කෑ ගහලා කිව්වා, තාපසින් වහන්ස මගේ කෑමක් තියෙනවා ඔය ජටාවස්සේ කෙලියට දාන්න. ඊට පස්සේ ජටාව ඇරන් ගුරුලක් දෙන්නගෙන ගිහිල්ලා දෙන්න ළඟ තියලා ධර්මයේ කියලා මැරෙනකල් ගුරුලයි නාගයයි සමගි කළා. යාළුවෝ දෙන්නෙක් කළා. මම ඔය දෙන්න සසරෙත් ඔය දෙන්න තමයි කෝ ඒ කාලෙත් හිටියේ. සසරෙත් මම සමගි කළා කිව්වා. ඔය වගේ බුදුරජාණන් වහන්සේ ගොඩ අය සසරි සමගි කළා තියෙනවා. ඉතින් ඒකෙන් කෝසෝහිත වත්ත ගුහිය ලැබෙනවා, බොහෝ පුත්‍රයෝ ලැබෙනවා. ඊළඟට තියෙනවා මහපුරුෂ ලක්ෂණය, නිග්‍රෝධ පරිමණ්ඩල. ඇඟ රවුන් නුග ගහක් වගේ. වලගොඩලි නෑ.
ඊළඟට තමයි සිටගෙන ධන අල්ලන්න පුළුවන්. හිටගෙන ධන හිස අල්ලන්න බෑනේ දැන් ඔයාලට. අපිට බෑ. බුදුරජාණන් වහන්සේට හිටගෙන නැමින් නැතුව ධන හිස අල්ලන්න පුළුවන්. මේකේ විපාකය තමයි සුදුස්සාට සුදුසු තැන දීලා සසරේ. එහෙනම් අපේ මේ ධන හිසවත් අපිට අල්ලගන්න බැරි මොකද? සුදුස්සාට සුදුසු තැන දීලා නැහැ. ඒ නිසා gedare idama bedena beduwat sudusu vidiyata bedanda ma ayadanaka rassawak denawana sudussahata denna kæmak denawana sudussahata denna meega meyata sudusuda kiyala balanda sudusu genada deela thamai eka labanne eke vipaka vidiyata shraddha sila hiri ottappa සුත ත්‍යාග ප්‍රඥා කියන සප්තාර්ය ධනෙ ලැබනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ එවැනි ධන. මොනවද ඒ ධන? සද්ධා ධනං, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං, සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. මේ බුද්ධ ශාසනයේම ගුණධර්ම නැමැති ධනෙම් පිරිලා. හරි බුදුමයි. ඊළඟට සුදුසාට සුදුසු තැන දීම. ඊළඟට තියෙනවා මහපුරුෂ ලක්ෂණයක් සිහිය පුබ්බද්දකායෝ සිංහෙක්ගේ වගේ ඉදිරියේ තේජසයි. ඊළඟට තියෙනවා විත්තන්තරෝ අපේ දැන් පිටකොන්දේ තියෙනව නේද කාණුවක් වගේ පිටින් බලනකොට පිට දෙක කොටස් දෙකකට බෙදිලා. බෝධිසත්වයන්ගේ බුදුරජාණන් වහන්සේගේ පිට කොටස් දෙකකට බෙදිලා නැහැ. එක ගානට තියෙන්නේ. ඒකට කියනවා විත්තන්තරෝ. සම වත්තක් කන්දෝ හරියට මේ ශරීරයේ සමානව රවුමට තියෙනවා පිහිටලා. ශරීරයේ සමානව පිහිටලා තියෙනවා. ඒකට හේතුව තමයි අනිත් අයගේ දියුණුව පතලා සසරේ. අනිත් අයගේ දියුණුව පැතුවා. මුදිතාව සද්ධාවෙන් සීලෙන් ශ්‍රුතයෙන් ත්‍යාගෙන් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් අනිත් අය වැඩෙනවට කැමති. කවුරු හරි දියුණු වෙනවට කැමති. ඒකේ විපාක. මේකේ විපාක විදිහට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වලින් පහලට වැටෙන්නේ නැහැ. සැපතින් පහලට වැටෙන්නේ නැහැ. ගුණ ධර්ම වලින් පහලට වැටෙන්නේ නැහැ. අපි එහෙනම් ගුණ ධර්මයෙන් පහලට වැටෙන්නේ ඇයි? මේ සීල් රකින්න කෙනා මෙන්න දුස්සීල වෙලා. මෙන්න කාලයක් හොඳට හිටපු කෙනා මෙන්න වෙනස් වෙලා. සසරේ මුදිතාව නැහැ. අනිත් අයගේ දියුණුව දැකලා ඉරිසියා කරලා. බෝධිසත්වෝ ඉරිසියා කළේ නැහැ සසරේ. අනිත් අයගේ දියුණුව පැතුවා. ඒ නිසා ගුණධර්ම වලින් වැටෙන්නේ නැහැ. රසග්ග සග්ගී මනාව පිහිටියේ රස නහර තියෙනවා. වතුර බින්දුවක් තිබ්බත් හොඳට ශරීරයට උරනවා ඒක. ඒගනේ දුෂ්කරක්‍රියා කරන කාලේ එක මුං ඇටෙන් දවස් 15ම හිටියනේ. අපිට මුං ඇට හැලියකින් එක දවසක් ඉන්න බෑ. උදේ මුං ඇට හැලියක් කාලා හැන්දෑවට ඇඟ වෙවුලනවා. නැත්තම් හවිය තියෙනවනේ එක රොටියෙන් ඉන්න බෑ. දැන් ඊළඟ විවේකේ එන කාලේ ඉන්නේ මේ. ඒ කියන්නේ ඒ කන එක පිදුරු වගේ යනවා උරා ගන්නෑ. මහ බෝධිසත්වයන්ගේ ආහාර බින්දුවක් තිබ්බත් ඒ සියලුම රසය නහරගත වෙනවා. ඒකේ හේතුව තමයි සතුන්ට හිංසා කළා නෑ ජනයා පෙළලා නෑ. සතුන්ට හිංසා කළා නෑ ජනයා පෙළලා නෑ. මේකේ විපාකයක් විදිහට නිරෝගී ලෙඩ දුක් අඩුයි. බුදුරජාණන් වහන්සේ ගොඩවන් නිරෝගී පින්වන්න. දැන් අවසානයේ ලේ අතිසාරය හැදුනනේ. එවැනි ලේ අතිසාරයක් හැදිච්ච අවුරුදු 80ක සාමාන්‍ය කෙනෙකුට යොදුන් 30ක් පාගමනින් ගිය හැකිද? හැරමිටියක් වත් නැතුව පොඩි විරේකයක් ගත්තට පස්සේ දවස් ගාණක් කලන්තිනේ මිනිසුන්ද. විරේකෙට කලන්තිනේ මිනිසුන්ද. තථාගතයන් වහන්සේ ලේ අතිසාරයක් හැදිලා ඒත් 80 වෙනි වියේ හැරමිටියක්වත් නැතුන් වඩින්නේ උන්වහන්සේ නිරෝගී කයක් තිබ්බා.
ඊළඟට වින්වන්නේ ඕන්න තමනුන් නිරෝගී වෙන්න කැමති නම් මේ කියන පින්කම් හොඳට මතක තියාගන්න. ඊළඟ එක තමයි අබි නිල නෙත්ත. නිල්ම නිල් පාටයි නේත්‍රේ. පාට පහක් තියෙනවා. ඒ පාට පහෙන් එක පාට තනි කරම බබලන්නේ නිල් පාට. ඊළඟට ගෝප කුම එදා ඉපදුන වහු පැටියෙක්ගේ වගේ ඇස් දෙක. කොච්චර ඇස් තියුණුයිද කියනවනම් කිලෝමීටර 10ක් දුර තියෙන වැලි කැටේ පේනවා නිකම් ප්‍රകൃති ඇහැට තථාගතයන් වහන්සේගේ නේත්‍රයට. විශාල මේ තලපුරවපු භාජනයකට මේ ශාලාව විතර තලපුරවල විශාල භාජනයකට තව කෙනෙක් වේගෙන් මේ පොඩි මාක් එකක් තියලා තල ඇටයක් දානවා අර විශාල තල භාජනයට. මේ ශාලාව විතර විශාල තලපුරවපු භාජනයකට පොඩි මාක් එකක් තියලා තල ඇටයක් දානවා කියන්නකෝ. ඉර්ධියක් නැතුව බෝධිසත්වයන්ට පුළුවන් ඒ තල ඇටේම ගන්න පුළුවන්. චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා තියෙනවා. ඒ අන්ධකාරය කියන්නේ අටවක දවසක් ඉර බැහැලා ගිය දවසක් මහා ඝනාන්ධකාරයේ තියෙන කැලයක් අහස වලාකුලින් තනිකර වැහිලා. ආන්න ඒ වාගේ වෙලාවකත් යොදුනක් ඈත තියෙන වැලි කැටේ පේනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රകൃති නේත්‍රයට ඉරිදියක් නැතුව. අබි නීල නෙත්ත ගෝප කුම. මේකට හේතුව තමයි සසරේ ක්‍රෝධ කරලා නැහැ. ක්‍රෝධෙන් බලලා නැහැ. ඇස් පුරා බලලා වපර කරලා බලලා නැහැ. ඇහි කොනෙන් බලලා නැහැ. අසංකේය කල්ප ලක්ෂ 4ක් ඇහි කොනෙන් බලලා නැහැ කියනට හිතන්න ගොබෙන් වන්නේ. මෙහෙම ශාස්ත්‍රුන් වහන්සේ නම තුන් ලෝකෙම ඉන්නවද කියන්නකෝ. දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකෙ මෙවැනි පුණ්‍යස්කන්ධයක් ඉන්නවද? මෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවද? බුදුරජාණන් වහන්සේ කියන්නේ පිනෙන් ඉපදිච්ච කෙනින් ධර්මයෙන් පහළ වෙච්ච කෙනින්. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන මාත්‍රෙත් සුගතිය උපද්දනවා. බුදුරජාණන් වහන්සේට සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායනා. ඒ සියලු දෙනා සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ තියෙන සියලු දෙනා සුගතියේ. අපේ ආච්චිලා සියලා මැරිලා පෙරේත ලෝකවල ගියා නම් උන්ට සද්ධා මාත්‍රයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන ආදරේ මාත්‍රයක්වත් නැහැ. මේ කියන බණවලින් ඔබ සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් මගේ බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගත්තොත් සග්ග පරායන සුගතියේ. පින්වන්නේ ඊට පස්සේ තියෙනවා ඒ අබිනීල නෙත්ත මේ රවල බල්ලා නැහැ. මේ ජීවිතේම කොච්චර අපි රවල බල්ලා තියෙනවද? ක්‍රෝධයෙන් බල්ලා තියෙනවා. ඇහි පුරා හිනා වෙලා බලනවා කෙනෙක් දිහා සසරේම. ඉතින් අද ඉඳලා බලන්න දවසක් එහෙම ඉන්න බලන්න කවුරුවත් දිහා රවල බලන්න නැතුන් සතුටින් බලන එක කරලා බලන්න මේවා කොච්චර අමාරුද කියලා. තමන්ගේ අමාරුකම තේරෙනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ වටිනාකම තේරෙන්නේ. මට නම් මගේ බුදුරජාණන් වහන්සේ මෙච්චර මට වටින්නේ මට මේවා අමාරු නිසා. ඇතුලේ කෙලෙස් දකින නිසා, ගුණධර්ම දියුණු කරගන්න අමාරු බව දකින නිසා මට පුදුමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස සියලු කෙලෙස් නසලා වීත රාගී වීත දෝෂී වීත මොහී උනැහැටි පිරිසුදු වෙච්ච හැටි හිතාගන්න බෑ. ඒ අරහත් ජීවිතවල ගුණ කඳ හිතාගන්න බෑ. පින්වත්නි ප්‍රියදර්ශී බොහෝ දෙනාට ප්‍රිය කරනවා. බුදුරජාණන් වහන්සේට ගොඩාක් අය කැමති. ඒ නිසානේ ප්‍රතිමා වහන්සේලා මේ දන්නේ නැතුව හරි ওই කැමරා හරි අරන් වට කර කර මේ ලස්සන බලන්නේ බුදුරජාණන් වහන්සේගිට තියෙන ආසාව නිසා. දකින්න තියෙන කැමැත්ත නිසා. පිළිම වහන්සේලා දිහා බලාගෙන ඉන්න ආසයි මිනිස්සු. පිළිම වහන්සේලා දිහා මෙහෙම බලාගෙන ඉන්නවා නම් ඇත්ත බුදුරජාණන් වහන්සේ දිහා මිනිස්සු බලුවා. බුදු සමිඳු දැක ගන්න නිතට ඉඩ මඳි වුණා. ඇස් මඳි.
ඒ ඇයි ඇස් මන්දි සසරේ රවල නෑ කාටවත්. අද අපි දිහා බලාගත්ත මහක බලාගන්නවා. බැලුව ගමන් අහක බලාගන්නවා. අපිම කරපු දේවල් සසරේ. ඊට පස්සේ තියෙනවා පින්වත්නී උන්හිස සීස පිරිපුන් නලල් තලයක් තියෙනවා. ඒකට හේතුව තමයි සසරේ පින්කම් වලට මුල් වෙලා හැම පින්කමම හරි කරමු කියලා ඉස්සර හැටෙනවා. පස්ස ගහන්නේ නැහැ. අරයා කරයි මෙයා කරයි කියලා බෝල පාස් කිරිලි නැහැ. හැම පින්කමකටම මුල් වෙනවා මේක කොහොම හරි කරන්න ඕන කියලා. මේක පුදුම පිනක්. බෝධිසත්වයෝ සසරේ පුරුදු කරපු පිනක්. අද මේ පින්කමේදී මේ තෙමඟුල් වර්ණාවේදී අපේ ස්වාමීන් වහන්සේලා හරියට මහන්සියලා ගිහි පින්වතුන් මහන්සියලා අනේ මේක බුදුරජාණන් වහන්සේට උපහාරයක් පිණිස කරන්න ඕන කියලා පෙරට උනා නම් බෝධිසත්වයෝ පුරුදු කරපු පින් ඒ කරන්නේ. සමහර පින්කම් වලදී තියෙනවා අරයා කරයි මෙයා කරයි කියලා බෝල පාස් කිරිලි. ඒවත් එයාලටම සසරේයි. පින්කමකදී පෙරට වෙන එකේ විපාක තමයි පින්වත්නි උන්නීස සීස ලැබෙනවා. බොහෝ පිරිවරයා අනුව යනවා. ගොඩාක් කට්ටිය එයාට කැමති කියන දේ අහනවා. ධ්‍යාන වශී ප්‍රාප්ත වෙනවා කියනවා. සමාධියක් ඇති වුණොත් නැති වෙන්නේ නැහැ ඉක්මනට. අද කාලේ බණ භාවනා කරන්න ගියාට පස්සේ සමාධිය ඇති වෙනවා ආය අවුරුදු 10ක් 15ක් සමාධිය නැහැ. සමහර අයට සමාධි මාත්‍රයක් එනවා ඇවිල්ලා යනවා ආයේ ජීවිතේටම නැහැ. භාවනාවේදී මේව ධ්‍යාන වශී ප්‍රාප්ත වෙනවා පින්කම් වලට මුල් වීමෙන්. ඒ නිසා කවුරු හරි කිව්වොත් එම ওই පින්කම් කර කර ඉඳලා වැඩක් නැහැ කියලා. මේ බලන්න මේව ධ්‍යාන වලට බලපාන දේවල්. තමන් පෙරටුව පින් කරනවා. ඊට පස්සේ වින්වන්නේ ඊළඟ එක තමයි ඒකේක ලෝම එක රෝම කූපයක එක ලොම් ගහයි තියෙන්නේ. මේක මහා පුරුෂ ලක්ෂණයක්. මේවා අහන්නත් වාසනාව තියෙන්න ඕන. මේවා අර්ථ සංහිත නිසා තමයි තථාගතයන් වහන්සේගේ මුවෙන් මේවා දේශනා කරන්නේ. මම කියන දේවල් නෙවෙයි තථාගතයන් වහන්සේ ලක්ෂණ නම් වූ ධර්මපරියාය මේ වදාළේ. එක ලෝම කූපයක එක ලොම් ගහයි. ඌර්ණ රෝම ධාතුව තියෙනවා ඇහි බැම දෙක අතර සුදුම සුදු පාටයි. සුදුම සුදු පාටයි. මේක දැක්ක කොණ්ඩඤ්ඤ අවුරුදු 16 ක විතර බ්‍රාහ්මණ පුත්‍රේ මෙයා දැක්ක සුදුම සුදු පාටයි. ඊට පස්සේ තථාගතයන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව කොහෙද පින්වත්නි තියෙන්නේ? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ නළලේ. නලල් තලේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ඌර්ණ රෝම ධාතුව අෂ්ටවංක මාණික්‍ය ඇතුලේ තැන්පත් කළා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩමුවා. දැන් මිහින් තලාවේ තියෙන්නේ සුදු රැස් විහිදෙන ඌර්ණ රෝම ධාතුව. ඇහි බැම දෙක අතර ඒ ඌර්ණ රෝම ධාතුවයි එක ලොම් ගහකින් එක රෝම කූපයක් එන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක හැදෙන්නේ සසරේ කේලාන් කියලා නෑ. අනිත් අය බිඳුවලා නෑ. අරේ තියෙනවා මෙහි කියලා, මෙහි තියෙනවා අරේ කියලා බිඳවලා නෑ අනිත් අය. ඒකේ විපාකයක් විදිහට බිඳින්න බැරි පිරිසක්, කෙලෙස් දුරු කරන පිරිසක් බිහි වෙනවා බුද්ධ ශාසනේ. බුදුරජාණන් වහන්සේගේ පින්බලයේ. ඊට පස්සේ පින්වත්නි තථාගතයන් වහන්සේගේ තියෙනවා මහා පුරුෂ ලක්ෂණයක් පහූත ජීවා දිව පුලුල්. මේ දිව පුලුවන් කියනවා බුදුරජාණන් වහන්සේට හිතලා. දැන් සාමාන්‍ය විදිහට තියෙන්නේ හිතලා එළියට අරන් මූණම වහන්න පුළුවන් දිවෙන්. දිව රෝල් කළා මේ කන් සිදුරුවල ගහන්න පුළුවන්. එතරම් දිව එළියට ගන්න පුළුවන් පුලුල්. හැබැයි සාමාන්‍යයෙන් තියෙන්නේ මේ විදිහට. කතා කරනකොට දිව පේන්නේ නැහැ මිනිසුන්ට. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය කොච්චරද කියනවා නම් හිතා ගන්න බෑ. දැන් ඔබට කොච්චරවත් මගේ දත් පේනවා බණ කියනකොට. බුදුරජාණන් වහන්සේගේ කවම දාකවත් 45 වසරක් පුරාවට
මේ වචන කතා කරද්දී දත් පෙනිලා නැහැ කාටවත්. එක දවසක්වත් දන්ත ධාතුන් වහන්සේලා පෙනිලා නැහැ. හිතා ගන්නවත් බෑ පෙන්වන්නේ. එතකොට මේ පහූත ජීව ඊළඟ බ්‍රහ්මස්වර බ්‍රහ්මස්වරයේ තියෙනවා කුරවික බහනේ නින්නාද දෙන කනට ප්‍රේමණීය වචන විසිරෙන්නේ නැතු හොඳට තේරෙන වචන පිට වෙන්නේ කුරවි කෙවිල්ලගේ හඬ වගේ. කොච්චර මිහිරිද කියනවා දැන් කුරවි කියන කෙවිල්ල නාද කළොත් අහසේ යන පක්ෂීන් පියාසරන්නේ නැහැ කියනවා. මේ ගොදුරට ගිය සිංහයා සතා පන්නගෙන යද්දී ඒ කෙවිල්ල කෑ ගහනකොට කුරවි කෙවිල්ල උස්සපු කකුල බිම තියන්නේ නැතුන් එහෙම නවතිනවා කියනවා රහඬට. මාළුව එනවා කියනවා පොකුණු උඩට. එතරම් ලස්සනයි. ධර්මාශෝක රජුරුවන්ගේ බිරිඳ අසන්දි මිත්‍රා ඕක අහලා කුරවි කෙවිල්ලක් හිමාලෙන් ගෙනාවා. ගෙනල්ලා ඇහුවා රාජතුමාට කිව්වා නාද කරවන්න. නාද කරන්නේ නැහැ. පුරෝහිතවරු කිව්වා මෙයා නාද කරන්නේ තවත් මේ කෙවිල්ල ඉන්න ඕන කියලා. කණ්ණාඩියකින් වටේ කණ්ණාඩි තිබ්බා. එදුර මේ කෙවිලිය දන්නේ නැහැනේ මේවා කණ්ණාඩි කියලා. කෙවිලි හිතුවා තවත් කට්ටිය කියලා නාද කළා. කොච්චර මිහිරිද කියනවනම් අසන්දි මිත්‍රාව හිතුවා තිරිසන් සතාගේ මෙච්චර මිහිරි හඬක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේ කොහොම ඇතිද කියලා හිතනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුස්සති සිහි ඒ අනුස්සතියෙන් කය පිනා ගිහිල්ලා ධර්මයේ වැටුණා. සෝතාපන්න වුණා අසන්දි මිත්‍රා ධර්මාශෝක රජුගේ බිරිඳ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ 84,000 මගපල් ලබනවා කියනකොට පළවෙනි ධර්ම දේශනාව කියනකොට කෝටි ගාණක් මගපල් ලැබුවා. 18 කෝටියක් බ්‍රහ්මයෝම මගපල් ලැබුවා. ඒවා අහන්න දෙයක් නෑ වින්වත්නි, අහන්න දෙයක් නෑ. ඒවා උනාමයි. ඊතරම් ඒ වචනේ තියෙන ශක්තිය මිහිරි බව. වින්වත්නි, එච්චර මිහිරි කටහඬක් බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ සසරේ පරුස වචන කියලා නෑ, මිහිරි වචන. පරුස වචන කියලා නෑ. ඒකේ විපාකේ තමයි එයා කියන දේ අනිත් අය පිළිගන්නවා. තථාගතයන් වහන්සේ කියන දේ ජනතාව පිළිගන්නවා. මන්නම් හිතන්නේ අද කාලේ මැරෙන විශේෂයෙන් කාන්තාවෝ මිහිරි හඬක් ඇතුව ඉපදෙයි කියලා. ඇයි මං එහෙම කිව්වේ? සමහර මහත්තුරුන් මේ නෝනලා කතා කරන විදිහ සත්තුන්ගේ නම් කියලා කතා කරන්නේ. ගෝනා බෝරුවා පරුස වචන. සැනසිල්ලක් නැහැ. ආදරෙන් කතා කරන්නේ හිත නිවෙන වචනයක් නැහැ. සසරට එයි. සසරට එයි ඒවා. ඊර්වසේ වින්වන්නේ ඊට පස්සේ තමන් කියන දේ කවුරුවත් පිළිගන්නේ නැහැ. දරුව පිළිගන්නේ නැහැ. කවුරුවත් පිළිගන්නේ නැහැ. පින්වත්නි, ඊළඟ මහා පුරුෂ ලක්ෂණය තමයි සීය හනු. කොච්චර කතා කළත් උගුර රෙදෙන්නේ නැහැ. මේ හනුව රෙදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට 45 වසරටම නවත්තන්න නැතුව ධර්මයේ දේශනා කරන්න පුළුවන්. පුංචි වේදනාවක්වත් එන්නේ නැහැ. සීය හනු, සිංහෙක්ගේ වගේ හනු තියෙන්නේ. හේතුව හිස් වචන කතා කරලා නෑ සසරේ. මේකේ විපාකේ තමයි තෙදවත් නෙරපිය නොහැකි පිරිසක් ලබනවා. කිසි කෙනෙකුට බුදුරජාන් වහන්සේව ශ්‍රාවකයෝ නෙරපන්න බෑ. සමාජයෙන් අතුගාලා දාන්න බෑ. ඒක අනුභවයක්. ඒකනේ මේ කොහෙද නුවර යුගයේ වෙනකොට ලංකාවේ පන්සිල් පද පහවත් දන්නේ නැණි කවුරුවත්. ගණින්හන්සලාගේ යුගයත් තිබිලා එකපාරම මේක ආපහු මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කළා. රෑ එළිවෙනකල් බුදුරජාන් වහන්සේගේ බුදුගුණ අහනවා කියලා කියුණු මේක ආශ්චර්යයක් නේ.
රෑ එළි වෙනකල් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඇහුවේ මේ කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේගේ කාලෙනේ, සද්ධාතිස්ස රජුරන්ගේ කාලෙනේ රෑ එළි වෙනකල් බණ ඇහුවේ. කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණේ කළු තිඹිරි ගහක් යට කළුගල් ආසනයක ඉඳගෙන කළු වටාපතක් අරගෙන කාලකාරාමෙන් රෑ එළිවෙනකල් බුදුගුණ කිව්වා කියනකොට අපි ඒව අහලා පුදුමයි කියලා හිතුණා. දැන් ඔබත් අහනවනේ බුදුගුණ. මේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ. එතකොට අරවාගේ තිබ්බ යුගයක් මේ ආපහු එන්නේ අතු ගෑවෙන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ සසරේ හිස් වචන කියලා නැහැ. ඒ නිසා කොයින් හරි බුද්ධ වචනයක් එනවා. ඊළඟට තියෙනවා සමදන්තෝ. සමදන්තෝ කියන්නේ ගානට දත් පිහිටලා තියෙනවා, උස් පහත් නැහැ. ඊළඟට චත්තාලිස දන්තෝ. මේකේ තියෙන්නේ චත්තාලිස දන්තෝ දත් 40යි. ඊළඟට අවිවර දන්තෝ, දත් අතර හිදස් නැහැ. දත් 40යි අවිවර දන්තෝ. ඒ අතර හිදස් නැහැ. ඒව හිතා ගන්න බෑ පින්වතුනි. ඔයාලා බලන්න මම ළඟදී ගණන් කරලා බැලුවා, මේ දත් මගෙත් 20 ගානයි තියෙන්නේ. ඔයාලා ගණන් කරලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ දත් 40යි. උඩු ඇන්දේ දන්ත ධාතුන් නම්සෙලා 29යි. යටි ඇන්දේ දන්ත ධාතුන් නම්සෙලා 29යි. වීසති වීසති ශ්වේත සුදන්තෝ. මේ දත් දන්ත ධාතු නම්සෙලා අවිවර දන්තෝ, සුසුක්ක ධාතෝ, සුදුම සුදුයි, හිදැස් නැහැ. කොච්චර ඒ දන්ත ධාතු නම්සෙලාගේ ආනුභාවයද කියනවනම්, බුදුරජාණන් වහන්සේ බත් ආලෝපයක් බත් පිඩක් අරගෙන හපන්නේ දෙපාරයි, උපරිම තුන් පාරයි. හතර පාරක් හපලා නැහැ. මුළු බුද්ධ ජීවිතේටම බත් පිඩක් හතර වතාවක් හපලා නැහැ. ඒ දෙතුන් පාර හපනකොට සියලුම බත් හැපෙනවා. ඒරවසේ බුදුරජාණන් වහන්සේ ඒ බත් ආලෝපය ගිලිනවා. ගිල්ලට පස්සේ බත් ඇටයක කෑල්ලක්වත් මුඛේ රඳින්නේ නැහැ. ආශ්චර්යයි. අපි බත් කාලා දත් කූර අරන් හැරියොත් එහෙම තව බත් ගුලියක් තියෙනවා. සසරේ දේවල් බලමු අපිට වැරදුනේ කොතනද කියලා. එහෙම දත් ලැබෙන්නේ කේලම් කියලා නැති නිසා, බිඳුවල නැති නිසා. ඒකෙන් තමයි බිඳින්න බැරි පිරිසක් හැදෙන්නේ. ඊළඟට සීහනු. ඊළඟට සමදන්තෝ. සමානව දත් තියෙනවා, සුසුක්ක ධාතු, සුදුම සුදුයි. මේක ලැබෙන්නේ සමානව තියෙන දත් ලැබෙන්නේ, සුසුක්ක සුදුම සුදු දත් ලැබෙන්නේ මිත්‍යා ආජීවයෙන් වැළකිලා සසරේ. දැන් අපි ගත්තොත් අපි සියලු දෙනාගෙම දත් එක එක ප්‍රමාණයට තියෙන්නේ. ඉස්සරහින් පොරෝ දත්, දෙපැත්තෙන් දඩයන් දත්, හක්කේ දත්. දත්වල ප්‍රමාණය බලන්න ඔයාලම තම තමන් ගැන හිතන්න. ඉතින් ඔක්කොටම දත් තියෙනවා නේද? අපි කාටත් දත් තියෙනවා. ඒ දත්වල ප්‍රමාණය එක එක විදිහයි. ඊළඟට සුදු නෑනේ දත්. අපි හිතාගෙන ඉතියට සුදුයි කියලා සුදු නෑනේ කහපාටයිනේ. හේතුව සසර මිත්‍යා ජීවේ කියලා දෙන හොර වැඩ කළා තියෙනවා. කිරද්දී මොනවහරි දාලා, බඩු කිරද්දී ගම්මිරිස්වලට ගස් ලැබු යට දාලා, සම්බහාල් වලට අරිසි වැලි දාලා, ඊළඟට එළවලු වලට මැදට කුණු වෙච්ච එළවලු දාලා ගහලා. මම මතකයි අපි ඉතින් අපි ගොවිතැන් කරන පැතිවලින් ඉන්නේ. අපි දන්නේ, අපි දැක්කලා තියෙනවා මිනිස්සු ඔය ගෝවා බරවල් වලට වටේට හොඳට ගෝවා මේ සුද්ධ කරලා ගහලා මැන්දට දානවා, කොළයි ඔක්කොම ටික දාලා ගහනවා. අපි පුංචි කාලේ දැකලා තියෙනවා. ඒවා මිත්‍යා ආජීව. මිත්‍යා ආජීව මොකක් හරි හොර. ඊළඟට ලාභේ වැඩිපුර ගැනීම මිත්‍යා ආජීව. එතකොට ඒක විපාක විදිහට වෙන්නේ දත් ඒක සසර යනකොට දත් ටික ගානට නැහැ, පොරෝ දත් එනවා. ඊළඟට නල දත් එනවා. දත් එක එක ප්‍රමාණ.
ඊට පස්සේ තමයි සුදු නෑ දත් කහපාටයි. මේකට බුදුරජාණන් වහන්සේ එහෙම කරලා නෑ. ඒ නිසා සමදන්තෝ සුසුක්කදාටෝ පිරිසිදු පිරිසක් බුදුරජාණන් වහන්සේට ඉන්නවා. පිරිසිදු නැති අය බුද්ධ ශාසනයෙන් ගැහිලා යනවා. මොහොඳෙන් කුණු ඈත් වෙලා යනවා වගේ. මලමිනි කුණු මොහොඳෙන් ඈත් වෙලා යනවා වගේ ඈත් වෙලා යනවා. පුදුමයි පින්වත්නි. මේ වගේ මේ පින්බලෙන් දෙව්ලෝ ඉපදිලා දිවි ආයු වර්ණ සැප බල ලැබනවා. මනුෂ්‍ය ලෝකයට ආපමත් තමයි මේවල් තියෙන්නේ. එතකොට මිලින්ද රජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන්, ඔය දෙතිස් මහපුරුෂ ලක්ෂණ අම්මට තියෙනවද තාතර තියෙනවද කියලා ඇහුවා. මහමයා දිවියට නැහැ, සුද්ධෝදන රජුරන්ට නැහැ. එහෙනම් අම්මයි තාත්තටයි නැති දේවල් කොහොමද පුතාට ආවේ කියලා ඇහුවා. ඇයි එක්ක පුතා අම්මා තාත්තා වගේනේ. මේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා, නෙළුම් පිපෙන්නේ කොහෙද ඇහුවා. මණ්ඩේයි වතුරේ නේද නෙළුම් පිපෙන්නේ. මණ්ඩයි වතුරයි මුල් කරගෙන නෙළුම පිපෙනවා. හැබැයි නෙළුම මඩ වගේද? නෙළුම වතුර වගේද? නෑ. ආන් ඒ වගේ තමයි. ඒ අම්මා තාත්තා නිසා තමයි පුතා ඉපදුනේ. ඒ වුණාට සසරේ කරපු පින්බලයට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඉතින් මහා පුරුෂ ලක්ෂණ 32කින් හෙබි මම සරණ ගිය, අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා. ඉතින් පින්වත්නි, මේ පුරුෂ ලක්ෂණ 32 දැකලා මේ බමුණෝ 7 දිනක් ඇඟිලි දෙකක් ඔසවලා කිව්වා, ගිහි ගිහි හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්බුදු වෙනවා කියලා. සුදුම සුදු පාට ඌර්ණ රෝම දැකපු කොණ්ඩඤ්ඤ තාපසතුමා සිහි කළා, සුදුම සුදු බව කියන්නේ පිරිසුදු භවයේ සංකේතය, රත්තරම් පාට කියන්නේ රාජ්‍යත්වයේ සංකේතය. ඒ නිසා සුදු පාට ඌර්ණ රෝම ධාතුවක් තියෙන නිසා ඒකාන්තයෙන් මේ දරු සිඟිත්තා සම්මා සම්බුදු වෙනවාමයි. ලෝයට අර්ථය සිද්ධ කරන නිසා නම මොකද්ද? සිද්ධාර්ථ කියලා නම වැටුණා. පින්වත්නි, ඔය 5 වෙනි දවසේ 7 වෙනි දවසේ මායා බිසව නින්දේම කලුරිය කළා. කලුරිය කරලා බෝසත් දරුවෙක් බිහි කරපු පිම්බලයට, දරුවෙක් බිහි කරපු පිම්බලයට දිව්‍ය රාජෙක් වෙලා ඉපදුනා. ස්ත්‍රී භාවයෙන් උච්චත වුණා. ආයේ දරුව බිහි කරන්නේ සසරටම. අවසාන දරුවා බෝධිසත්වයෝ. බෝධිසත්වයෝ ඉපදුන කුසට පවා යහපත. බෝධිසත්වයෝ දරාගෙන හිටපු අම්මට පවා යහපත. මේ තුන් ලෝකෙම දරුවෙක් බිහි කරපු නිසා ස්ත්‍රියක් පිරිමියෙක් වෙලා දෙව්ලෝ ගියේ නැහැ. මහ බෝධිසත්වයෝ ඉපදිච්ච නිසා මායා බිසව දෙව්ලෝ ඉපදුනා පිරිමියෙක්. පින්වත්නි, එදාම ඒ වෙලාවෙම මායා බිසව දරු මේ කලුරිය කරනකොටම මායා බිසවගේ නැගණියට පුතෙක් උපන්නා, නන්ද කුමාරයා. නන්ද කුමාරයා මෙහින් ඉපදෙනකොට අරින් මායා බිසව කලුරිය කළා. ඒ මොහොතේම නොයින්දුල් පියයුර අර මහා ප්‍රජාපති ගෞතමිය ඒ පියයුරෙන් කිරි පෙව්වේ මහා බෝධිසත්වයන්ට. නන්ද කුමාරයාට කිරි පොවන්න නැතුව නන්ද කුමාරයා කිරිමව්වරුන්ට දීලා බෝධිසත්වෝ වැළඳගත්තා. නොයින්දුල් පියයුරෙන් කිරි පෙව්වා. අද්භූතයි ඒ මහා ප්‍රදාපති උත්තමාය. ඇත්තටම අද්භූතයි. ඊට පස්සේ ඔන්න මාස දැන් ඉතින් හඳක් වැඩෙනවා වගේ හැදෙනවා. මාස 5 වබ්මඟුල් දවසේ, සීසාන දවසේ කිරි මව්වරු එහිමේ යනකල් ඉඳලා දැහෙන් වැඩුවා ආනාපානා සතිය. මහා බෝධිසත්වයන්ට සසරේ පින්බලෙන් අදාළ භාවනාව අදාළ මාවත ඉබේම වැටහෙනවා. ඒ නිසා ආනාපාන සතිය වැඩුවේ. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා, 6 වසරක් දුෂ්කර ක්‍රියා කරන්න යෙදුනේ මහා බෝධිසත්වයන්ට සිතිවිලි මාත්‍රයක් ආවා කියනවා. වෙන මාවතාවක් තියෙනවද දන්නේ නැහැ කියලා.
ඒ නිසා එක එක මාවත් හොයාගෙන ගියා මා අවුරුදු 6ක්. නැත්තම් සම්බුද්ධත්වයට මාවත වන ආනාපාන සතිය. ඒක මේ ඒ උත්තමයන් වහන්සේගේ පින් බලෙන්ම උපදිනවා. ඒකනේ මාස 5 දී ආනාපාන සතිය වඩන්නේ. ඊට පස්සේ වම්මඟුල දවසෙත් භාවනා කරන පුංචි දරුසිඟිත්තා දැකලා පිය රජතුමා දන ගහලා වන්දනා කරනවා. ඊට පස්සේ පිය රජතුමා දරුවා කලකිරෙන තැන් ඔක්කොම මහල්ලෙක් ලෙඩක් මලමිනියක් එන්න දෙන්නේ නැහැ. ඒ යොදුනක් ගානට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. රාජ උද්‍යානයේ මේ මාවතවල සැරිසරන්න දෙන්නේ නැහැ. අපේ මහ බෝධිසත්වයන්ට යොදුනක් නිකම්ම දිවසින් පේනවා. ඒ කියන්නේ මෙතන ඉඳින් කිලෝමීටර 10ක් යහම මොනවද වෙන්නේ කියලා දන්නවා බෝධිසත්වයෝ. ඒව 이르දී වැඩි ඕනේ මේ කතාව මොහොතකට නවත්තලා අර මහා පුරුෂ ලක්ෂණ 32කින් අපි කියමු ඌර්ණ රෝම ධාතුව කෙනෙකුට තිබ්බනම් එයාගේ ෆොටෝ ගහලා වෙනම කැමරාවක් තියාගෙන පැලස්බුක් එකට දාගෙන රත්තරන් ඇඟක් කාට හරි තිබ්බොත් ඊළඟට සමලෙස පතුල තිබුණොත් හිටගෙන නැවෙන්නේ නැතුව ධන ඉල්ලන්න ලැබුණොත් කොච්චර ෆේමස් කරයිද? දැන් මම මේ දැන් ටිකකට කලින් දැනගත්තා. ඒ තමයි මේ රිකට් ගහන රිකට් කාර්යයන්ට ඉන්දියාවේ. මොකද අර ටෙන්රුකාද මොකද්ද කියලා ඉන්නේ මොකද්ද නම? ටෙන්රුකා. එයාට වෙනම මන්දිරයක් හදලා. අමිතා බජන්ට වෙනම මන්දිරයක් හදලා පහම් පත්තු කරලා ආරති දියා පූජා කරනවා පහම් පූජා. මිනිසු වඳිනවා. මේ පොල්ලකින් බෝලෙට ගහලා මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබිලාද? සමහර අයට වැඩිය මම ලස්සනයි. මට කවුරුත් වඳින්නේ නැහැ. ඉතින් ඒ නිසා ලෝකේ ඒ වගේ මේ වගේ පුරුෂ ලක්ෂණ 32කින් එකක් තිබ්බනම් මේ ලෝකේ කෙනෙකුට එයාට වෙනම මන්දිර හද හදා මේව කරනවා. අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. උන්වහන්සේ මිහි මණ්ඩලයේ සිරිපා තබ තබා වඩිනකොට කොහොම වෙන්නේ ඇතිද? ඒ ආනුභාවය කොහොම වෙන්නේ ඇතිද? ඒ සුන්දරත්වය කොහොම වෙන්නේ ඇතිද? මිනිස්සු ඇස් දල්වා බලාගෙන හිටියා. සසරේ අහසේ තරු පරයා ඇස් දන් දුන්න නිසා බුදුරජාණන් වහන්සේ වඩිනකොට අහක බලාගෙන ඉන්න අයගෙත් ඇස් හැරෙනවා කියනවා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. බණ අහන පිරිස බුදුරජාණන් වහන්සේ දේශ බලාගෙන බණ අහනවා කියන එක ගැන කවර කතාවද? ආශ්චර්යයි පින්වත්නි, අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ එවැනි වූ ආනුභාවයකින් යුක්තයි. ඒ නිසා සරණ යන්න. ඒ කියන්නේ මේ මහා පුරුෂ ලක්ෂණ පවා කිව්වේ උන්වහන්සේ සසරේ කරපු පින්බලි. තථාගත බුදුරජාණන් වහන්සේ රම්ම්‍ය මහා බෝධිසත්ව කාලේ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිගා තුනක තමයි වාසය කළේ. නිපුරුෂේහි, පුරුෂයන් නැහැ කියනවා, තනිකර ස්ත්‍රීන් විතරයි කියනවා ඉන්නේ. වැස්ස කාලේ යටි මහලට බහින්නේ නැහැ කියනවා. එතරම් සැප සම්පත්. දාසියව පවා ඇල්හාලේ බත්වලට මස් වැංජනේ කියනවා කන්නේ. එතරම් සැප සම්පත්. ලෝකේ තියෙන යන්තාක් සිනිදු වස්ත්‍ර ඇද්ද ඒව තමයි කියනවා මහ බෝධිසත්වයෝ පෙරෙව්වේ. ඊට පස්සේ මේ විදිහට ඉඳලා 16 වෙනි වියේදී අප්‍රමාණ ශිල්ප දක්වලා යසෝදරාව සමග විවාහපත් වෙනවා. ඈ සසර පුරාමටම බෝධිසත්වයන්ගේ පතිනියයි. ඒ යසෝදරා උත්තමාවිය සසර පුරාමටම මහ බෝධිසත්වයන්ගේ පතිනියයි. එදුමියගේ දෘඪසාර සීලය, ස්වාමියා ඉක්මවා යන්නේ නැති සීලය, වජිරයකට දියමන්තියකට උපමා කළොත් ඒක එතුමියට කරන අගෞරවයක්. එතුමියගේ පිරිසිදු චිත්ත සන්තානය සුදු නෙළුම් මලකට උපමා කළොත් ඒක අගෞරවයක්. එදුමියගේ සීල තේජස ඉරට සඳට උපමා කළොත් ඒක අගෞරවයක්.
සසරේ මහ බෝධිසත්වය නිසාම හඬලා වැළපිලා මසක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ උණු කළා තියෙනවා යසෝදරා. තමන්ගේ ළඟට ගෙනල්ලා සක්‍රයාගෙන් 16 ගි වගේ වැඩ අරන් තිනවා පතිනි භක්තියෙන් යසෝදරා. එහෙව් සක්‍ර දේවේන්ද්‍රයාගේ යටතේ ඉන්න ඉරසඳ දෙවියෝ යසෝදරාවට දාස වීම ගැන කවර කතාද? යම් පිරිමියෙක් වැරදි අදහසක් කිව්වොත් යසෝදරාව ඔහු දෙස බැලුවොත් එහෙම සීලි අදිෂ්ඨාන කරලා ඔහු අළු වෙනවා. ඉර දිහා ඇස් දෙක ඇරලා අපිට බලන්න බැරි නම් ඉර සඳ දාස කරගත්තේ යසෝදරා උත්තමාවී දිහා කෙසේනම් ඇස් ඇරලා බලන්නද? සැට වයස් පිරුණ මහා තෙරුන් වහන්සේ නම දම් බෙදෙන ස්ත්‍රීන් දෙස නොබලා දම් පිළිගන්නේ යම්සේද යසෝදරා උත්තමාවියට දන් දෙන අය යසෝදරා උත්තමාවියගේ මුව මඬල බලන්නේ නැතුව කියනවා දම් බෙදන්නේ මුහුණ බලන්න බෑ කියනවා. එච්චර ලස්සනයි, එච්චර තේජසයි, එච්චර සොඳුරුයි ඈ මහා බෝධිසත්වයන් වෙනුවෙන් ඉපදිච්ච කෙනෙක්. ඇයි සාරිපුත්ත මොග්ගල්ලානාදී උත්තමයොත් අසංකීය කල්ප ලක්ෂයයි එන්නේ? ඈ යසෝදරා අසංකීය කල්ප ලක්ෂ 4ක් එනවා. පොදුමයි. ඒ යසෝදරා කියනවා මම කවදාවත් ස්වාමීනි භාග්‍යතුන් වහන්ස සසරේ ඔබ වහන්සේ ඉක්මවා ගියේ නැහැ කියනවා. එකම එක දවසක් සිහි කරන්නම් කියනවා. ඒ තමයි කියනවා කුරු ධම්ම ජාතකයේදී ඔබ වහන්සේ පිටිපස්සෙන් ආපු යුව රජ්ජුරුව ගැන මට සිතිවිල්ලක් ඇති වුණා. රජ්ජුරුව නැති දවසක මම මොහුගේ අගබිසෝ වෙයි කියලා. ඒත් මම ඒක කිව්වා කියනවා අනිත් අයට මට මෙහෙම හිතුණා කියලා. මම විවෘත වෙච්ච නිසා මගේ සීලේ පළුදුනේ නැහැ ස්වාමීනි සත්තයි කියනවා. සසර පුරාවට ඒ යසෝදරා බෝධිසත්වයන්ගේ දාන වස්තුවක් බිරිඳක් වෙනවා දන් දෙනවා. කවදාවත් දානෙට එපා කියලා නැහැ. දරුවෝ දන් දුන්න වෙලාවේ සාදුකාර දුන්නා. ඇහ යසෝදරා එවැනි පතිනියක් ලැබෙන්නේ මහා බෝධිසත්වයන්ද? පැවිද්ද ඉල්ලන්න මහ ප්‍රජාපතියට කලින් යන්න හැදුවේ යසෝදරා. මහා ප්‍රජාපති උත්තමාවිය කියනවා බෝධිසත්වයෝ ගිහි ජීවිතයේ ඉද්දිනුත් මූණ බලාගෙන කතා කරලා නැති යසෝදරා ඔබ ගිහිල්ලා කොහොමද මහානකමක් ඉල්ලන්නේ යනවා? ඒ කියන්නේ මූණ බලලා කතා කරන්නේ ඇහ යසෝදරා. හිතාගන්න බෑ පින්වත්නි ඒ සරණ මංගල්‍යය. ඊට පස්සේ පින්වත්නි මෙහෙම ඉඳින් අවුරුදු 29ක් ගියා. දැන් දරුවොත් නැහැ. ඉතින් මහා පින්වන්තයාටත් මේ අවුරුදු 13ක් ගියානේ දරුවෙක් ලැබෙන්න. දැන් අද කාලේ කසාද බැඳලා අවුරුද්දක් දෙකක් දරුවෝ නැද්ද? දේවාලයක් ගාන යනවා. යන දේවාලේ ගානට දරුවෝ හම්බුනොත් එහෙම පුත්‍රයෝ 1000ක්වත් හම්බ වෙයි. එතරම් යනවා. මේවන් ධර්මතා. තමන්ට දරුවෙක් ලැබෙනවා කියලා එකක් තියෙනවා නම් ඒක ලැබෙනවා. හැබැයි ඒකට පුණ්‍ය ප්‍රාර්ථනා තියෙනවා සසරේ කරපු ඒවා. තමන් පුණ්‍ය සීලේක බ්‍රහ්මචාර්යාදී සීලේක සමාදන් වෙලා 7 දවසක් සීල රැකලා තථාගතයන් වහන්සේගේ ධාතු තියෙන මහා ස්තූපයක වත්පිළිවෙක් කරලා ප්‍රාර්ථනා කළොත් පින්වන්ත දරුවෝ උපදිනවා. දුරුගැමුණු රජ්ජුරුව ප්‍රාර්ථනාවකින් ඉපදුනේ. වෙස්සන්තර රජ්ජුරුව ප්‍රාර්ථනාවකින් ඉපදුනේ. පතලා ඉපදුනේ. වැඩි ඕනේ නැ මේ දහම් මඟ අපට කියලා දුන්න අපේ ගුරු දෙවිඳුත් ඒ වාගේ වත්පිළිවෙත් කළ ප්‍රාර්ථනා කළ ඉපදිච්ච කෙනෙක්. ඒවට හැබැයි සීලයක් ගුණධර්මයක් තියෙන්න ඕන. නිකම් පඳුරු ගැටක ගහ යන්නේ නෙවෙයි. ඉතින් 13 වෙනි අවුරුද්දේ තමයි යසෝදරාවගේ කුසට දරුවෙක් පිළිසිඳ ගැනුනේ. ඊට පස්සේ ඒ අතරේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් පැවිදිරුවා. මහල්ලෙක් ඒවා සාමාන්‍ය පින්වතුනි දෙවිවරු කරන්නේ. මිනිස්සු මේ දෙවියෝන්ගේ කතා කියනකොට, භූතයන්ගේ කතා කියනකොට මොනවද යමනස ලෝකේ ගැන කතා? හැමදාම දෙවියෝ භූතයෝ ගැන කියනවා.
එදුරු පින්වතුනි, බුදුරජාණන් වහන්සේට කාලෝ අයන්තේ මහවීර උපජ්ජ මාතු කුච්චයන් කියලා ආරාධනා කළේ අපිද අමනුෂ්‍යෝද? දෙවියෝ නේ ආරාධනා කළේ, අපි නෙවෙයි. මහා බෝධිසත්වයන්ගේ හතර කුණේ රැකවල් කළේ දෙවියෝ. මහා බෝධිසත්වයෝ ඉපදෙනකොට වස්ත්‍රයෙන් රන් වස්ත්‍රයෙන් පිළිගත්තේ දෙවියෝ. මේ බුදුරජාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේදී සතර පෙර නිමිති පෙන්වන්නේ දෙවියෝ. ඒ නිසා දෙවියන්ට ගරහන්න එපා. අපි වෙනුවෙන් බුදු කෙනෙකුට ආරාධනා කළේ දෙවියෝ. ඒ දෙවියෝ තමයි සහන් කුමාර, සනන් කුමාර බ්‍රහ්මරාජයා, සාම්පති ගටිකාර, සක් දෙවිඳු, සතරවරන් දෙවියෝ. කෝ ඒ අයට පින් දෙන්නේ නැහැනේ කවුරුන්? ඒ අය මතක් කරන්නේ නැහැනේ කවුරුන්? මේ දැන් මම පැය දැන් මේ පස්වෙනි පැය බණ කියන මේ පස්වෙනි පැයේවත් ඔයාලා පඳුරු ගැට ගන්න දෙවියෙක්ගේ නමක් කිව්වේ නැහනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මඟුලේ, මේ බුද්ධ මංගල්‍යයේ සාදුකාර දුන්න දෙවිවරු ඔයාලා අමතක කළා. ඒ ශක්‍ර දේවේන්ද්‍රය අමතක කළා. සතරවරන් දෙවියෝ අමතක කරලා, සෙම්පති දෙවියෝ අමතක කළා, තමන්ගේ අය අමතක කරලා. ලිඳෙන් පැම්බීලා මුහුදට ආවඩන්ට හොඳ නෑ, අවජාතක වෙනවා. ඒ සාපේ වැදුනේ ලක්වැසියන්ට. මේ වැස්සක් ඇවිල්ලා ගහක කොළයක් ගිරියක් හටගන්නේ රුවන්වැලි මහ සෑය නිසා, ජයසිරි මහ බෝහාමුදුරුව නිසා, දළදා වහන්සේ නිසා. මිනිස්සුන්ගේ නම් කිසිම කෘතගුණයක් නෑ. ඉතින් ඊට පස්සේ මම මේ කියන්නේ ධර්මය අහලා හැදෙන්නේ නැති ලෝකෙ ගැන. හැදෙන අය සත්පුරුෂයන්ට පින් දෙනවා. ඉතින් පින්වත්නි, මේ විදිහට මේ මහල්ලේ දැක ගම මහ බෝධිසත්වෝ චන්නකින් ඇහුව, චන්න කවුද? කිව්වා මහල්ලේ කවුද? ඇහුව මහල්ලා කියන්නේ. අනේ අපි කාටත් ගිහිල්ලා මොනවක් කර කියා ගන්න බැරි වෙලා වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්නේ, දැන් මැරෙන්න ළඟයි කිව්වා. මහල්ලා කියන එකට අර්ථකථනය දෙන්නේ චන්න මැරෙන්ට ළඟයි කියන එකට. දැන් ඔබ මහලු නම් ඒකේ අර්ථය මොකද්ද? ඒක කියන්නෙත් නෑ වගේ. මහලුයි කියන එකට චන්න හැමතියා දෙන අර්ථය තමයි, ස්වාමීනි මහලුයි කියන්නේ මැරෙන්ට ළඟයි කියන එකට කිව්වා. එහෙනම් ඔබ මහලු නම් මැරෙන්ට ළඟයි. කවදානම් රැයක් පුරා බණ අසන්නටද? තව වින්වත්නි, පැය දෙකම ආරයි තියෙන්නේ එළිවෙන්න. ඒකයි කොහොම හරි ඇහැරගෙන හිටියොත්, මැරෙන මොහොතින් මේවා සිහි වුණොත්, සිතන්මයි සිහි නොවුනත් රැස් කරගත්ත කර්මයේ විපාක නොදී ගෙවෙන්නේ නැහැ වින්වත්නි. ඊට පස්සේ කිව්වා අපිත් මහ වයසට යනවා. දෝ අපිත් වයසට යනවා කිව්වා. ඊට පස්සේ ඕන වින්වත්නි, ඕන්නෑ චන්න කියලා ආපහු ගෙදර ආවා. නාටක අංගනව නටනවා මහ බෝධිසත්වයන්ට, ඒක අමතක වුණා. දෙවි ඊට කල්පනා කළා, වයසට යන්නේ ඉපදීමක් නිසා, දේ ඉපදීමට නින්දා වේවා. ඉපදීමටම නින්දා කළා. ආය දවසක් යනකොට ලෙඩෙක්. ඊට පස්සේ කිව්වා කවුද මේ ලෙඩා කියන්නේ? කිව්වා හොඳටම මේ එක එක ලෙඩ දුක් හැදිලා මේ කර කියා ගන්න දෙයක් නැතුව රෝග වලට ව්‍යසන වලට මුල් වෙලා කිව්වා. අපිත් ලෙඩ වෙන, අනේ ලෙඩ වෙන්නේ නැති කෙනෙක් නැහැ කිව්වා. ලෙඩ වෙන්නේ ඉපදුන නිසා නම් ඉපදීමට නින්දා වේවා. ආය හැරිලා ආවා. ආය දවසක් යනවා මැරිලා. ඊට පස්සේ කිව්වා මැරුණා කියන්නේ මොකද්ද? මැරුණා කියන්නේ එයාට ආය අම්මයි තාත්තයි දකින්න බෑ කිව්වා. අම්මයි තාත්තට එයා දකින්න බෑ කිව්වා. මේ ප්‍රියමනාප දෙයින් වෙන් වුණා කියන එකට තමයි මැරුණා කියන්නේ කිව්වා. අපිත් මැරෙයිද කිව්වා. ඔව් ඔබ වහන්සේත් මැරෙනවා කිව්වා. එතකොට මටත් මගේ සුද්ධෝදන පියාණන් දකින්න බැරිද? බෑ කිව්වා. ප්‍රජාපති අම්මව දකින්න බැරිද? බෑ කිව්වා. යසෝදරාව දකින්න බැරි වේද? බෑ කිව්වා. දුකක් ඇති වුණා ආදරේ නිසා. අහෝ, ඉපදීම නිසා නම් මැරෙන්නේ, ඒ මරණයට නින්දා වේවා. මරණයට නින්දා වේවා. ඊට පස්සේ ආය මේ දැන් හතරවෙනි දවසේ යනවා. හතරවෙනි දවසේ යනකොට පැවිදිරුවා. චන්න කවුද?
ඒ තමයි කුසල් හොඳයි යහපත් දේ හොඳයි කියලා හොයාගෙන යන කෙනෙක් පැවිද්දේ. එතෙන්ද යන් කිව්වා. මොකක්ද ඇහුවා කුසල් හොඳයි අකුසල් හොඳයි කියලා යන්නේ කිව්වා. චන්න මේක හොඳයි නේ. අපි දැන් යමු කිව්වා මාලිගාවට. මාලිගාවට යනකොට නාටකාංගනාව. නෑ ඊට කලින් දැන් මේ ගැන කල්පනා කර කර ඉන්නකොටම පණිවිඩයක් ආවා. රාහුල කුමාරයා ඉපදිලා එදා ඇසළ පුම් පොය දවසේ. කුමාරයෙක් උපන්නා කියලා රාහුලෝ ජාතෝ බන්ධනං ජහතං. රාහුලෙක් උපන්නා බන්ධනයක් උපදුනා. නම දැම්ම රාහුල කියලා. සුදුන් රජතුමා ඇහුවා පුතා මොකද්ද කිව්වේ? රාහුලෝ ජාතෝ බන්ධනං ජහතං කිව්වා. ආයෙනම් රාහුල නම. ඉතින් එනකොට දැන් අර ගැන කල්පනා කර කර එනවා පැවිදි රූපේ ගැන මමත් කවද්ද යන්නේ කියලා. එනකොට කිසා ගෞතමී නිබ්බුත පද කිව්වා. මොනවද ඒ නිබ්බුත පද? නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝවිතා නිබ්බුතා නූන සානාරී යස්සායන් හි දිසූපති. මේ වාගේ දරුවෙක් ලබන්ට ඒ අම්මා කොච්චර නිවිලද? මේ වගේ දරුවෙක් ලැබපු තාත්තා කොච්චර නිවිලද? මේ වගේ ස්වාමියෙක් ලැබපු පතිනිය කොච්චර නිමිලද? එහෙම නිමිලා කියන වචනේ ඇහෙනකොටම කරේ තියෙන මුක්තහාරේ ගලවලා ඒ වීසිකලා අර කිසා ගෞතමීට ගන්න තුට්ටු පඳුරක්. මාලිගාවට යන්න රෑ වෙලා යසෝදරාව රහල් කුමරු තුරුල් කරගෙන නිදාගෙන රාහුල කුමාරයා උරතල් කරගෙන මේ යනවා කියලා යසෝදරා දැනගෙන ඕවා ඒව නැහැ ඒව වර්ණනා. ඇත්ත කතාව ඈ දන්නේ නැහැ යසෝදරා. යසෝදරා දන්නව නම් අර සීවලි දේවිය වගේ පයින්ව ඉස්සරහට. ඊට පස්සේ නාටිකාංගනාව නටනවා නටනවා කුමාරයා බලන්නේ නැහැ. එවුන් බුදිය ගත්තා. එතනම කුමාරයාට ඇහැරුණා මැදියම් රැයේ. දත්කූරු ගානවා අර දිවි අප්සරාව වගේ නලගනෝ. ඊට පස්සේ කටෙන් කෙල පිරිලා කොණ්ඩි කඩා දාලා ඇඳුම් එහෙමේ වෙලා ගොරව ගොරව වාත ඇරර. මම මේ කියන්නේ එතන වෙච්ච සිද්ධිය කියන්න බෑ. අමු සෝනක්වා එවැනි නලගනන්ට එසේ වූවා නම් නේද? එච්චර ලස්සන හිටපු අය නිදාගත්තට පස්සේ එහෙම වුණා නම් ඔයාලා නෙමෙයි අර අනිත් අය නිදාගත්තොත් කොහොම වෙයිද? අමුසෝනක් කලකිරුණා තිත්ත වුණා. චන් ඇමතියට කතා කළා. සරසන්න කිව්වා අශ්වයා. යනකොට අශ්වයා සරසලා විස්කන් දිව්‍ය පුත්‍රයා. තමන්ට සලුව දාගන්නත් වෙනම ඉන්නවා පින්වත්නි. ඒ රජ සැප කියන එක පුදුම දෙයක්. දැන් ව්‍යංජන 32ක් එක කෑම කනවා කියලා එකක් තියෙනවා රජවරු. ඔයාලා බෙදෙන විදිහට නෙමෙයි ඒක කරන්නේ. නෙළුම් කොලේ හරි කෙහෙල් කොලේ හරි එක බත් වර්ගයකින් බත් හැන්දක් දානවා. ඊට පස්සේ එක ව්‍යංජනයක් දානවා. ඒකෙන් බත් පිටක් කනකොට අර කොලේ අයින් කරනවා. ආය කිහිල් කොලයක් හරි දානවා. වෙන බතකින් දානවා. වෙන ව්‍යංජනයක් දානවා. ඒකෙන් බත් කටක් කනකොට ඒක අයින් කරනවා. එහෙමයි රජවරු කෑම කාලා තියෙන්නේ. තේරුණා නේද? ව්‍යංජන දෙකක් එකට කවලම් කරගෙන නැහැ. අද එහෙම අපි දානයක් වළඳන්න ගියාම බත් අර මේ බත් ඇටයක් හොයාගන්න වෙනම මැෂින් එකක් දාන්න ඕන. එතරම් ව්‍යංජන. ඒ නිසා ඒ ප්‍රණීත දාන තිබ්බා. ඉතින් රාජකුමාරයෙකුට සලුව දෙන්න කෙනෙක් ඉන්නවා. පොරවන්න කෙනෙක් ඉන්නවා. ආභරණේ දාන්න කෙනෙක් ඉන්නවා. අත අල්ලන්න විතරයි තියෙන්නේ. එයා 35ම හිටගෙන ඉන්නවා. ඉතින් කුමාරයා සලුව දාගන්න කාමරයට යනකොට සේවකයා එතන හිටගෙන ඉන්නවා. ඒ සේවකයා සලුව කරට පොරවනකොට අත ගෑවුණා සිදුහත් බෝධිසත්වයන්ගේ ශරීරේ
මනුස්ස අතක් නෙවෙයි ඒක. කවුද ඒ? විස්කම් දිව්‍ය පුත්‍රයා සක් දෙවිඳුගේ අණින් අවසාන වතාවට ගෘහ ජීවිතයේ ඇඳුමක් අවසාන වතාවට සසරටම අන්දවව්වේ විස්කම් දිව්‍ය පුත්‍රයා. ඔන්න පින් දෙන්න ඕන දෙවිවරු. අවසාන වතාවට බෝධිසත්වය සැරසෙව්වා විස්කම් දිව්‍ය පුත්‍රයා කරණවැමියාගේ ස්වභාව විස්මාරු කරගෙන. ඊට පස්සේ කාන්ත කස්වයා පිට නැංගා. කාන්තයා අස්වයා පිටට ගිහිල්ලා කාන්ත කස්වයාගේ ඇඟට තට්ටුවක් දැම්මා. යාළුවා මම මේකේ නිදහස් වීමක් හොයාගෙන යනවා. උඹට පුළුවන්ද මාව එකතු කර එතර කරන්න? මාව නිදහස් කරන්න පුළුවන්ද? එතර කරවන්න පුළුවන්ද? මං ඒ අමාමහ නිවන සොයාගෙන යනවා. කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා එදා මහ බෝධිසත්වයෝ මගේ කලවයට තට්ටු කළා. යාළුවා මම යන්න යන්නේ මාව එතර කරන්න පුළුවන්ද කියනකොට මට ලොකු ප්‍රීතියක් ඇති වුණා. මං ඒ අමා ධර්මයේ අවබෝධ කරගන්න යන්නේ කියනකොට මට පුදුම ප්‍රීතියක් ඇති වුණා. පින්වත්නි, ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා සෝවන් වුණේ අමා ධර්මයේ අවබෝධ කරගන්න යනවා කියන වචනේට ප්‍රීති වුණ නිසා කියලා විමානවත් වී තියෙනවා ඒ පින්බලයට. ඒ නිසා කවුරු හරි අමා නිවන අවබෝධ කරනවා කියනකොට සාදුනාද පවත්වන්න, කවුරු හරි මහාන වෙන්න යනවා කියනකොට සාදුකාර පවත්වන්න, අකුල් හෙලන්න එපා. මේ සසර දීර්ඝයි, එනවා විපාකේ. නෙක්ඛම් මේ දකුල් හෙලන්න එපා. අද වගේ කාලේ වගේ කෙනෙක් මහාන වෙන්න හිතුවොත් ශේෂ්ඨයි. ආර්ය සත්‍ය අසමින්, බුදුගුණ අසමින්, බුදු සිරිපා වඳමින් මහානකමක් කරන්නේ මේ අවසාන කාලේ. ඉදිරියට සිවුරක් විතරක් වෙයි. ලේසි නෑ. කල්යාණ මිත්‍රයෝ ලෝකේ හැම තැනම පහළ වෙන්නේ නෑ. එවැනි කල්යාණ මිත්‍ර ආශ්‍රයයකට යන කෙනෙක් කවුරු හරි වැළැක්කුවොත් ඒක පාපයක්. ඒක එනවා. ඒකයි ඇ යසෝදරා නිදි කාන්තක අස්වයා පිට නැගලා යනකොට පින්වත්නි කාන්තක අස්වයා හේසරාව කළා. හේසරාව කරන යොදුන් 12ක් ඇහුණා කියනවා කාන්තක අස්වයාගේ සද්දේ. දෙවරු ඇහෙන්න දුන්නේ නැහැ. උඩ පැනලා කුර ගැහුවා කියනවා පොළොවේ සතුටට. දෙවරු ඇහෙන්න දුන්නේ නැහැ. මට ඒ වෙලාවේ පුදුමෙ හිතුනේ දෙවරුන්ට එහෙම කරන්න පුළුවන් නම් බන කියනකොට බන ඇහෙන්නේ නැති වෙන්න අමනුෂ්‍යයන්ට කරන්න පුළුවන් නේ. කරන්න බැරිද? මම දඹදිව ගිහිල්ලා මිනිස්සු වන්දනවා මා අවුරුද්දකට 4 වතාවක්. සපය ගානක් මං උගුර කැඩෙනකල් වජිරාසනේ ගැන කියලා නැගිටිනකොට ආච්චි අම්ම කෙනෙක්වත් ඇවිල්ලා අහනවා, හාඳුරුනේ අපි කොහෙද මේ ඉන්නේ? ඒක මෙහෙමයි, හිත වහනවා. ඇයි අර හේසරාවේ යොදුන් 12ක් යන සද්දේ ඇහෙන්නේ නැති වෙන්න දෙවියන්ට කරන්න පුළුවන් වුණානේ? ඒ වගේ කියන දේ ඇහෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. ඒ සද්දේ ඇහෙන්නේ නැහැ. දෙවියෝ සතරවරන් දෙවියෝ අස්වැයාගේ කුර 4ට අත් තිබ්බා. මේවා ඇත්ත දේවල්. දෙවිවරු අත් තිබ්බා කුර 4ට. ඊට පස්සේ 1000ක් එකතු වෙලා තමයි පින්වත්නි දොර අරින්නේ. රජුරුවන්ගේ සැකේට එවැනි දොරක් තිබ්බි 1000ක් අදින්න ඕනේ. මේ පැත්තේ 500ක් දොර අදින්න ඕනේ, එහා පැත්තෙන් 500ක් දොර අදින්න ඕනේ. එහෙමයි දොර අරින්නේ මාලිගාවේ. 1000ටම නිින්ද ගිහිල්ලානේ. 1000ටම නිින්ද ගිහිල්ලා චන්න ඇමතිට හිතුණා කියනවා, චන්න ඇමතිගේ කාය බලෙන් සිදුහක් කුමාරයා උස්සගෙන පයින් එහා පැත්තට ගියා. කාන්ත ගස්වැයාට හිතුණා කියනවා, පවුරෙන් එහා පැත්තට පනින්න ඕනේ කියලා. දොර ඇරුන්නේ නැත්තම්. මහා බෝධිසත්වයන්ට හිතුණා කියනවා, මහා බෝධිසත්වයන්ට සාමාන්‍ය ඇත්තු ලක්ෝටි ගානක බලය තියෙනවා. සාමාන්‍ය ඇත්තු කෝටි ගානක බලය තියෙනවා.
ඒ නිසා මේ දෙන්නම අරන් පණින්න හිතුණා කියනවා එහා පැත්තේ. සසරේ කාටවත් කුසල් වලට බාධා කරලා නැති පින්බලෙන් දෙවරු දොර ඇරියා. මේවා කරන්නේ දෙවිවරු. පින්වත්නි, ඒවා ඉන්දියාවේ තියෙන කපිල වස්තුව මම ගියා. මම යනකොට මාව ගෙන්නගෙන ගියා මේ අබිනිෂ්ක්‍රමණ ద్వාරයට. අදටත් තියෙනවා. ඒව කැනින් කළා නෑ. ඒ දොරටුව වැටිලා තියෙන ගිය ගමන් පපුව මොකද්ද වෙනව? මම වැටුණා කලන්තේ දාලා. ඒ දොර දැක්ක ගමන් ద్వාරය කපිලවස්තු යන්න නේපාල පැත්තේ. ඒ කපිලවස්තු රාජධානිය තියෙන්නේ. යන්න බෑ. සිකියුරිටි රූම් තුනක් තියෙනවා. එහෙම ලේසියෙන් එළියට කෙනෙකුට යන්න බෑ. ඒ දොරටුව දැක්ක ගමන් අබනිෂ්ක්‍රමණ ద్వාරයේ මෙතනනේ මගේ බුදුරජාන් වහන්සේ මෙතන ඉන්නේ ගියේ කියලා හිතනකොට මේ පපුව සීතල වෙලා දණිය බිම ගැහුණා. මට හිතුණා අනේ අපේ මිනිසුන්ටත් මේවා දකින්න දෙත්තම් කියලා. ద్వාරේ ආරිනකොට මේ ඉස්සරහ අහසේ කෙනෙක් ඉන්නවනේ. සිද්ධාර්ථ යන්න එපා. සිද්ධාර්ථ යන්න එපා. අද ඉඳලා හත් වෙනි දවසේ මාණික්කය පහළ වෙනවා. සක්විති රජ වෙන්න කිව්වා. උඹගේ මැණික උඹම දියාගනින් කිව්වා. පින්වත්නි, එදා අබිනිෂ්ක්‍රමණයට තිබ්බ ద్వාරය සක්විති මාණික්ක හතක් පහළ වුණත් ආපස්සට තියන්නේ. මොකද එතරම් ඇස් දන් දුන්නේ, එතරම් මස් දන් දුන්නේ, දරුවෝ දන් දුන්නේ ඔය තියෙන අඩිය පස්සට ගන්න නෙවෙයි. මේ ආකාශයේ කවුරු හරි එකතු කළා ගුලි කළා සුරුට්ටුවක් හදයි. ඒන් මහ බෝධි සත්වයන්ගේ ඉදිරියට තිබ්බ පය ආපස්සට අරවන්න කෙනෙක් නැහැ. මහ මුහුදේ ජලය අන්තිමටම සිඳිලා යන දවසක් එනවා. ඒන් මහ බෝධි සත්වයෝ ඉස්සරහට තිබ්බ පය නම් ආපස්සට තියන්නේ නැහැ. මේ මහ පොළොව අලු දූවිලි වෙලා යනවා. ඒන් මහ බෝධි සත්වයෝ ඉස්සරහට තිබ්බ පය ආපස්ස නම් තියෙන්නේ නැහැ. ඒ අභිනිෂ්ක්‍රමණේ ඒ සහස ආනුභාවයි. ඒ අභිනිෂ්ක්‍රමණෙන් යනකොට මාර්යා පෙරදිලා ගියා. එතන ඉඳලා මාර්යා හෙවණල් වගේ පිටිපස්සෙන් ආවා කියනවා. රාග හිතක් උපද්දවපන් මං උඹ අල්ලනවා. ද්වේෂ හිතක් උපද්දවපන් අල්ලනවා. මෝහ හිතක් උපද්දවපන් අල්ලනවා කියලා. සම්බුදු වෙනකල්ම එදා දොරටුවෙන් ගිය මොහොතේ ඉඳලා සම්බුදු වෙනකල් රාග හිතක් ඇවිල්ලා නැහැ. ද්වේෂසිතක් ඇවිල්ලා නැහැ. මෝහිතක් ඇවිල්ලා නැහැ. පුදුමයි. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. එහෙම අභිනිෂ්ක්‍රමණය කරලා පින්වත්නි, ඒ අපගේ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ අනෝමා, අනෝමා කියන්නේ ලාමක නැහැ, අනෝමා කියන ගඟෙන් එහා පැත්තේ පැන්නා. පැනලා කෙස් වැටි අරගෙන මංගල කඩුවෙන් ඒ කෙස් වැටිය කැපුවා. ඒ සියලුම කෙස් අඟල් දෙකක් තියෙන්න පිහිටියා. මුළු ශරීරයේ මේ කෙසේ මුළු සිරසේම කෙස් අඟල් දෙකයි. ආය පිරිනවම් පානකල් කෙස් කපන්නේ එතනින්ම නවතිනවා. ඒ කෙස් ඡේදනේ ඒ කෙස් වැටි අහසට දැම්මා. මගේ ගමන සඵල වෙනව නම් බිමට වැටෙන්නපා කියලා. අහසේ දැන් කොහෙද? සිළු මිනිසෑයි තවතිසාවේ. තවතිසාවට පැනගන්ට සෑය වඳින්ද. ඒ කේස කවමු මංගල කඩුව දෙවරු ඇරන් තියාගත්තා. අද කොහෙද? කිරිවෙහෙරේ. කිරිවෙර කොහෙද තියෙන්නේ? දඹදිව නෙවෙයි, දඹදිව නෙවෙයි, ලංකාවේ කතරගම මගුල් කඩුව තියෙන. ඊට පස්සේ මේ මහන් ආකාශයේ දිව්‍ය රාජයෙක් පෙනී ඉඳලා සමන පරිස්කාර දෙනවා ඝටිකාර බ්‍රහ්මරාජයා. ඒ ශ්‍රමණ පරිස්කාර ඇඳගෙන සලු දෙක අහසට දැම්මා. අහසේ යනවා සුදු රැස් විහිදුවා විහිදුවා. බ්‍රහ්මයෝ ගත්තා. මොකද්ද හැදපු සෑය? සලුමිනි සෑය. චන් ඇමතිට ආභරණ දීලා මගේ පියවනන්ට කියන්න කිව්වා විස්තරේ. කාන්ත කස්සයා මහ බෝධිසත්වයන්ගේ තඹ පාට නියපොතු තියෙන රත්තරන් සම තිබෙන රෝස පාට සිරිපා සංගල ලෙව කෑවා.
ඔන්නාන්සේ ආපසු නොබලා යද්දී පේන තෙක් මානකින් ආන බලන්න බෝධිසත්වයෝ පේන තෙක් මානේ දුක් වෙන්නේ නැහැ. කාටවත් දුකක් එන්නේ නැහැ. මහ බෝධිසත්වයෝ නොපෙනුණාද? ඒ නොපෙනුන ගමම්ම කාන්තකස්සයාගේ හදවත පුපුරලා මැරුණා. දිවි රාජෙක් අදටත් ඉන්නවා. කාන්තක දිවි රාජයා. අඬ අඬ ඒ දිවිර ඒ කාන්තකස්සයාගේ දේහය ඔසවාගෙන ඇවිල්ලා සුද්ධෝදන මාලිගාව ඉස්සරහාම ආදාහනය කළ සෑයක් හදලා අදටත් තියෙනවා කාන්තක සෑය. අදටත් තියෙනවා. ඒව පෙනි පෙනීනේ මේ කෙපර ඇද බාන්නේ මේ ලංකාවේ මිනිසු මෙහි ඉපදුනා කියලා. ඊට පස්සේ වින්වන්නේ ඒ මහ බෝධිසත්වයෝ යොදුන් ගානක් සිරිපා තබලා ගිහිල්ලා මගධ රාජධානියට ආවා. මගධ රාජධානියේ ගෙන්ගිට පිඩුසිඟා ගියා. මුළු මගධේම කැළඹුණා කියන සග්දවිඳු ඇවිල්ලා කියලා. පංචසික ඇවිල්ලා කියලා. වේපචිත්ති අසුරේන්ද්‍රය ඇවිල්ලා කියලා. ඇයි හිතා ගන්න බෑ මිනිසුන්ගේ රූපේ. ඒ නාගලෝවෙන් නාරජ්ජුරු ඇවිල්ලා කියලා. ඒ බිම්බිසාර රජතුමාට අතාරංචි වුණා. බිම්බිසාර රජුගේ සේවකෙක් කැවුවා දෙවියෙක් නම් අතුරුදහන් වෙලා ආසට යයි. නයෙක් නම් පොළවේ කිමිදිලා යයි. ගුරුලෙක් නම් පියාඹයයි. මිනිසෙක් නම් පාගමනින් කැලේකට යයි බලපං කියලා. මහා බෝධිසත්වයන්ට ඉස්සෙල්ලාම ලැබුණේ මේ ලුණු නැති පිට්ටු දෙකක් පාත්‍රයට. කවදාවත් කාලා නැහැ. රාජ භෝජනනි වැළඳුවේ සම්බුද්ධත්වයේ පිණිස ඒ අතට ගන්නකොට සේවකයෙක්වත් රජමාලිගාවේ ඒ වගේ දේවල් කාලා නැහැ. සම්බුද්ධත්වයේ පිණිස වැළඳුවා. වැළඳුවා. අපි නොකා නොබි බනහන්න ඕන පින්වත්නි, අපේ බෝධිසත්වයන් වහන්සේ අපිව දුකෙන් නිදහස් කරන්න ආපු ගමන දිහා බලනකොට ඊට පස්සේ රජතුමාට ආරංචි වෙලා රජතුමා දුවගෙන ආව පාණ්ඩව පර්වතයට. පාණ්ඩව පර්වතය අදටත් තියෙනවා. ඉතින් පාණ්ඩව පර්වතේ පාමුලට ඇවිල්ලා කියනවා, කවුද ඔබ? ඊට පස්සේ කිව්වා, මම කොසල් ජනපදයේ කපිල වස්තුවේ සුද්ධෝ රජතුමාගේ පුත්‍රයා. හා අහලා තියෙනවා, මගේ මිත්‍රය. මේ රාජ්‍යයෙන් භාගයක් විචාරන්න කිව්වා. අනේ රජකමත් ඇරලාවේ. එහෙනම් සම්බුදු වුණාට පස්සේ මටත් ඒ ධර්මයේ දේශනා කරන්න කිව්වා. බිම්සර නිරිඳු බුදුරජාණන් වහන්සේට අවුරුදු 5කට බාලයි බිම්බිසාර රජුරෝ. අවුරුදු 29 කියන්නේ අවුරුදු 24ක තරුණ රජ කෙනෙක් ඔය බිම්බිසාර රජුරෝ. ඊළඟට මගදීන් උන්වහන්සේ පින්න පාන්තේ වැඩලා උන්වහන්සේ ගුරුවරු හොයාගෙන යනවා. ආලාන කාලා මුද්දක රාම පුත්‍ර ආලාර කාලාමයකින් ආකින් චඤ්ඤායතන සමාධියගෙන ගත්තා. එතනත් අතහැරලා ගියා. උද්දකරාම පුත්‍රයන්ගෙන් නේව සංඥා නා සංඥායතන ඉගෙන ගත්තා. ඒකත් අතහැරලා ගියා. තමන්ම විමුක්තියක් සොයාගෙන යනවා. විමුක්තියක් සොයාගෙන යද්දී මගදී ඉඳලා උරුවේ ජනපදයට ගියා. සේනානී ගම, සුජාතා ගම. සේනානි ගමට යනකොට නේරංජරා නදිය ගලා බහිනවා. ඈත කඳු වැටිය තියෙනවා සුඳුරුයි. පදං වීරිය කරන්න හොඳයි කියලා නැවතුණා. දුෂ්කර ක්‍රියා කළා. පස්වග තවුසන් ඒ වෙනකොට පැවිදි වෙලා කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහනාම අස්සජී නම්සේලා උපස්ථාන කරනවා. දැන් මේ ඉදින් දවසට එක හාල්ලටයක් ගන්නවා. දවස් 15ට එක හාල්ලටයක් ගන්නවා. දවස් 15කට එක මොන් ඇටයක් ගන්නවා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ සැඟවිලා ගියා. ඇට රැන්දක් විතරක් එකතුණා. ඇවිදෙන ඇට සැකිල්ලක් වගේ පෙනුණා. ඊළඟට පින්වත්නි, ඒ කඳුයායෙන් උඩ අද යන්න දුර්ගේශ්වරී කියලා තියෙන්නේ. ඒ කඳ මුදුනේ පෙරලිලා වැටෙනකොට පහළ නැවතුණි. තමන්ම වැසිකිලි කැසිකිලි කරන ඒවා තමන්ම කෑවා, තමන්ම බිව්වා. තමන්ගේම මල මුත්‍රා නැති වෙලා ගියා. වැටෙන වාරයක් පාසා දෙවරු ගිහිල්ලා සුද්ධෝදන රජතුමාට කිව්වා, ඔබගේ පුත්‍රයා මැරුණා කියලා. සුද්ධෝදන රජතුමා ඇහුවේ, බුදු වෙලාද මැරුණේ නැතුවද මැරුණේ කියලා. ඊට පස්සේ කිව්වා, සම්මා සම්බුදුනේ නැත කියලා. එහෙනම් සම්මා සම්බුදු වෙලා මිසක්ක මාගේ පුත්‍රයා නැති වෙන්නේ නැහැ කිව්වා. පින්වත්නි, මේ විදියට අනන්ත අප්‍රමාණ දුෂ්කර ක්‍රියාව
ඈ දැස් කෙවෙනි යට ගියා. ඇට සැකිල්ල ඉදිරි වුණා. මේ ලොම් ගැලවි ගැලවි වැටුණා. දූවිලි පතුරු පතුරු හිටුණා. සීතල රැයේ ගිහිල්ලා වස්ත්‍ර අයින් කරලා හිම වැටෙන රැයේ සක්මන් කරනවා. එළි වෙනකොට සීත නේරංජරා නදියේ කිමිදෙනවා. අවකාශයේ ගල් තලාවේ ගිනිමෙල මැද ඉන්නවා. රාත්‍රියේ රස්නි තියෙන තැන්වල ඉන්නවා. ගවයන්ගේ ලා මේ ගවයෝගේ පැටව ජරා කරන තැන්වලට ගිහිල්ලා ගව වසුරු කනවා. මේ විදිහට ආහාරයෙන් පිරිසුදු වෙයි, වස්ත්‍රයෙන් පිරිසුදු වෙයි, මේ ආදි වශයෙන් නොයේ ක්‍රමෙන් හිතුවා. අප්‍රමාණ දුකක් වින්දා. වචනෙන් කිව නොහැකි. මිනිස්සෙක් මේ ලෝකේ යම් දුකක් විඳිනවද, ඒ සියලුම දුක් මහ බෝධිසත්වයෝ වින්දා. අහවල් දුක විඳි නෑ කියලා නෑ. උසුම නවත්තාගෙන පැය ගානක් ඉන්නකොට කන් වලින් හොස් හොස් ගහලා මයින් හැමකින් වගේ උසුම ගියා. උසුම නවත්තාගෙන බඩ හිර කරගෙන ඉන්නකොට ගවයෙක්ගේ බඩ පීයෙන් කපනවා වගේ වේදනාවක් ආවා. ඔළුව තද වෙලා දෙපැත්තෙන් ලණුවකින් ඔළුව වට කරලා දෙපැත්තෙන් අදිනවා වගේ වේදනාවක් ආවා. ඒ සියල්ල ඉවසාගෙන හිටියා. විතර්ක මැඩ පැවැත්තුවා. ඒ මහා බෝධිසත්ව එවැනි වූ අප්‍රමා අප්‍රාණික ධ්‍යානේ නම් වූ ධ්‍යානයක් කළා. මෙහෙමත් කරලා අවබෝධ වුණේ නෑ. මෙහෙමත් කරලා අවබෝධ වුණේ නෑ. ඊට පස්සේ පින්වත්නි, මේ මහා බෝධිසත්වය කල්පනා කළා, මේකින් වෙන මඟක් ඇති. මම එදා දඹරුක් සෙවණේ සිහි කළ ආනාපානා සතිය වඩන්ට ඕන. උස්ම රැල්ල දෙස බලන එක. භාවනා කරන්න හැදුවා, භාවනා කරන්න බෑ, කයේ ශක්තිය නෑ. ඒ ඇත්ත කෝටි ගානක ශක්තිය තියෙන උත්තමයා නිසා වැඩ හිටියා මිසක් අපි එවැනි දුෂ්කර ක්‍රියාවක් කරන්න ගියනම් දවසෙන් මැරෙනවා. මාරේ ආකාශයේ පෙනීඳලා කිව්වා, සිද්ධාර්ථ නවත්තපන් ඕක, ජීවත් වෙනින් කිව්වා, පින් කරපන් කිව්වා, කිව්වා උඹගේ පින් උඹ තියාගනින් කිව්වා, මගේ ඇඟෙන් හමාගෙන යන සුළඟට පුළුවන් කිව්වා, අර ගලා බහින නේරංජරා නන්දිය වියලවා දමන්න, උඹ සේනා 10කින් ගහනවා කිව්වා ලෝක සත්වයාට. පළවෙනි එක තමයි කාමාතේ පටමාසේ නම් කාම අරමුණු. පළවෙනි සේනාව දැන් කාගේ හරි හිතේ කාම සිතවිල්ලක් වැඩ කරනවා නම් වැදිලා. සේනාව ද්විතිය අරති වුච්චති. දෙවෙනි එක තමයි බනහන්ඳ හිතෙන්නේ දැන් නවත්තපන් දැන් නවත්තපන් දැන් නවත්තපන් කියලා කියනවා. කුසල් දහම් වලට හිත දෙන්නේ දෙවෙනි සේනාව. කෙනෙකුට එහෙම හිතෙනවා නම් හරි වැදිලා. ඊළඟට තතිය කුප්පිපාසාතේ බඩගින්න පිපාසේ බඩගින්න එනවා. ඒ සේනාවක් තතියා තන්නහ පවච්චති තුරුෂ්ණාව එනවා. ඒ සේනාවක් පංචමී තීන මිද්දන්තය නිදිකිරා වැටෙනවා. පස්වෙනි සේනාව ඔයාල ළඟත් සේනාවෙන් බෙට කනා ඇති කියන්ට යුද්ධ කොරන්ට කියන්ට සේනාවත් එක යුද්ධ කරන්ට. දැ මේවාගේ වෙලාවක තමයි ඒ මාර සේනාවගේ ප්‍රහාරයෙන් බුදුරජාණන් වහන්සේට ගියේ මේ එළිවෙන ජාමේත. ඊට පස්සේ කිව්වා හයවෙනි සේනාව තමයි ජට්ටි බිහිරු පවච්චති. හයවෙනි සේනාව තමයි භයවීම. ඊළඟට සත්තමී විචිකිච්ඡාතේ හයවෙනි එක තමයි සැකය. ඊළඟට මක්කෝ තම්බෝතේ අට්ටමී ගුණමකුකමයි දැඩි බවයි අටවෙනි සේනාව. ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝච යසෝ. ලාභ සත්කාර තමයි නවවෙනි සේනාව. දහවෙනි සේනාව තමයි තමා උස්කල් අනිත් අය පහත් කරන එක. ඔය සේනාවට මං අහුවෙන්නේ නෑ කිව්වා. මාර්යා අතුරුදහන් වෙලා ගියා. ආනාපාන සතිය වඩනවා, දැන් පිඩුසිඟා යනවා. ඊට පස්සේ අතහැරියා. පස්වගේ භික්ෂුන් අතහැරලා ගියා. දැන් වැඩි වැරදුනා, මෙයා කෑම කනවා කියලා.
තුර ඒ කාලේ හිතේ දුක් දීලා තමයි නිවන් දකින්නේ කියලා. ඊදවසේ වින්වන්නේ මහ බෝධිසත්වයෝ කය ප්‍රകൃති මාත්‍රමට අරන් භාවනාවෙන් හිත සමාධිමත් කරලා වෙසක් පුම් පෝය දවසක උන්නාන්සේ වඩිනවා. එදා සුජාතා නම් සේනානි දීතා සේනානි සෙම්පතියාගේ දුව සුජාතා කිරිපිඩු පූජාවක් අජපාල නුගරුකමුලට. ඒ අජපාල නුගරුකමුලට තමයි බාර වුණේ දරුවෙක් ලැබෙන්න, පුතෙක් ලැබුණා යස. යස කුමාරයා. එදවර යස කුමාරයා ඉන්නේ බරණැස තාත්තගේ ගම සේනානි ගම. තාත්තගේ ගමේදීන් බාරේ වුණේ ඔප්පු කරන්න යාවේ. ඊට පස්සේ මනාව පිසෝපු අද්භූත ශීරපායාසයක්. දෙවිවරු පළවෙනි දානේ බුදු කෙනෙකුට කියලා සියලු දිවි ඕජස් දැම්මා. ඒ ශීරපායාසේ හදල රන් තැටි හදල තියෙනකුට අමුතු සුවඳක් එනවා. වෙනදා නොවුන අසිරියක් වෙනවා. පුන්නාටිකව පුන්නා ගහවටේ අතුගාල වරින් බෝධිය වටේකව නුග අජපාල වෘක්ෂයේ වටේ පුන්නා යනකොට රං කඳක් නොග රුක්ෂයේ යට ඒ මහා බෝධිසත්වයෝ කිව්ව දෙවියනි දෙවියෝ බිමට බැහැලා කිව්වා යමන් කියලා රන් තැටියකින් ලක්ෂයක් වටිනා රන් තැටිය ලක්ෂයක් වටිනා රන් තැටියෙන් වහලා සුදු රෙද්දෙන් උතාගෙන යනවා. ඕන දාන ගෙනියන විදිය නිකන් එල්ලගෙන එන්නේ කුණු මාළු ගානට. අද කාලේ කුණු මාළු ගානට බකට් වෙලයි ෂොපින් වෙලයි උර වෙලයි බෑග් වෙලයි එල්ලගෙන එනවා. අතින් කටින් නහයෙන් හැම දැනීම එල්ලගෙන එනවා. ඉස්සර එහෙම නෑ. සුදු රෙද්දෙන් ඔතලා සිරසේ තියාගෙන එන්නේ දානේ. සුජාතා එහෙමයි දානේ රැගෙන ආවේ. ඊට පස්සේ මහ බෝධිසත්වයන්ට පූජා කළා. මගේ අදහස ඉටු වුණා වගේ ඔබ වහන්සේගේ අදහසත් ඉටු වේවා. මහ බෝධිසත්වයෝ නේරංජනා නදියෙන් පැන් සනීප වෙලා ගල් තලාවේ එතන අසුන්ගෙන කිරිපිඩු ගුලි 49ක් කළා. ඒක හරි පුදුමයි. හපන් නැතුව ගිල්ලා. ඒ කිරිපිඩු ගුලි 49 හතෙන් බෙදුවම කීයද? 49 හතෙන් බෙදුවම කීයද? 7. ඒ විදිහට තමයි සස්සතිය ගත කළේ. එක දවසට එක බත් ගුලියක් දිරවනවා කුසී. සස්සතියෙම දානි වැළඳුවේ නැහැ. කුසී තියෙන ගුලි 49 එක දවසට එකක් දිරවනවා. එහෙම වළඳලා කුස සොත්තිය බමුණ දුන්න කුස තන ඇරන් නීරංජනා නදියෙන් එතර වුණා. ඒ එතර වුණ නීරංජනා නදී අදටත් තියෙනවා. අදටත් තියෙනවා වින්වන්නේ. මේ නිකන් නීරංජනා නදී කියලා අර කුණුවලක් පෙන්නනවනේ මෙහි මිනිස්සු. ඔල් මාදෙද මන් දන්නේ. අන්ධකයිපු කැවිලද මන් දන්නේ. මොනවද පින්වන්නේ අන්ධකයිපු කියන්නේ? ඔය කියන එවුන්ගෙන් අහන්න කාපු ඒවා මොනවද කියලා. ඒවා තමයි අන්ධකයිපු. මේ නිකන් කුණු කානුවක් වගේ ඇලක් ගලාගෙන යන තැන බෝ ගහක් ළඟ ගල් තලාවක් පෙන්ලා කියනවා මේ නිරන්තර නන්දියලු. ඊට පස්සේ සීත නීරංජනා නන්දිය අම්මෝ මහ විශාල නදියක් ඒක. බැහැලා ඉගුඩු වුණා. බුදු කෙනෙකුට සෙවන සලසන්න මහ බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. ඒ බෝධින් වහන්සේගේ විස්තර වරු ගණන් පැය ගණන් දවස් ගණන් කියන බෝධින් වහන්සේගේ විස්තර. ඒ මහ බෝ වරුණෙන් ඔබට ඒක අහන්න ලැබෙන්නේ නැති බෝධියේ විස්තර විතරක්. ඊට පස්සේ පින්වන්නේ එතර වෙලා මහ බෝධිසත්වයන් වහන්සේ බෝධින් වහන්සේ වටා ප්‍රදක්ෂිණා කරනකොට මිහි මණ්ඩල සලිතයි. නැගෙනහිර දිශාවට මෝනලා නේරංජනා නදිය දිශාවට ලස්සනට බෝධින් වහන්සේ ළඟ අසුන් ගන්න පුළුවන් විදිහට තිබෙනවා. සිලි සිලි ගා බෝපත් සෙල වෙනවා. ඒ වජ්‍රාසනේ කුසතන අතුරා සෙලවෙන්නේ නැති අදිෂ්ඨානෙන් උන්වහන්සේ අසුන් ගත්තා. මගේ ලේ ඇට මස් නහර ඒකාන්තෙන් සිරුරේ සමද නහරද ඉතුරු වෙතොත් ඉතුරු වේවා. මස්ලේ වියලේවා සම්බුදු වෙලා මිසක නැගිටින්නේ නෑ කියන වජ්‍ර අදිෂ්ඨානෙන් අසුන්ගත් නිසා ඒ කුසතන ආසනේට කියනවා වජිරාසනය කියලා.
ඒ වජිරාසනේ මත වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ ඒ කාන්තෙන් සම්බුදු වෙන අදහසින් දැහැන්සුවේට සවස් කාලී සමවැදුනා. සමවැදෙනකොට පින්වත්නි මේක ලෝකේ මේක ඉවසන්න බැරි කෙනාට දැනුණා. බිම්බරක් දස සේනාව සමග වට කරගත්තා බටහිරෙන් පිටිපස්සෙන්. ඇවිල්ල ඉස්සල්ලාම ගලේ ලෝදිය නිරේවල් වල තියෙන ලෝදිය අළු වෙලා පළතෝ කියලා බෝධියටයි බුදුරජාණන් වහන්සේටයි හැල්ලුවා. පුදුමේ කියන්නේ මේ බෝධීන් වහන්සේගේ එක පත්‍රයක් පිච්චුන්නේ නිරේ ලෝදිය වලට. ඒ ලෝදිය දකින්නකට දස දහසක් ලෝක ධාතු වල දෙවියෝ රෝමෝද්ගමනේ කරගෙන පැරද පලා ගියා. අතුරුදහන් වුණා එතනින්. බුදුරජාණන් වහන්සේ විතරයි බෝසෙවෙනේ තනි උනේ. නවවිධ වරසා එව්වා. ආයුධ වරසා, ගිනි වරසා, ගල් වරසා. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සුණු විසුණු වුණා. සක්‍රයාගේ ආයුධයේ චක්‍රායුධයේ දමා ගැසුවා. ඒ පාපෙසක් වුණා. කෙව්වා සිද්ධාර්ථ නැගිටියන්තෝ කියලා. මේවා උනේ බෝධින් වහන්සේ ඉඳලා රියන් 100ක් ඈත. බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඉඳලා රියන් බෝධිය ළඟට රියන් 100යි මාර්යාටත් එන්න පුළුවන් උනේ. බෝධිය ළඟට මාර්යා ආවේ නැහැ. අදටත් අනුරාධපුරේ උඩමල්ලේ බෝධින් වහන්සේගේ රියන් 100ක් දුර භූතයන් යක්ෂයන් රඳින්න බෑ. ඒකයි මිනිස්සු ගෙනියනවා ගෙනියනවා කියලා ගිහිල්ලා දැම්මට දමාවි. ඒත් ඒ බෝධින් වහන්සේගේ අනුභවය වෙන එකක්. ඊට පස්සේ පින්වත්නි නැගිටපන් ඔතනින් කිව්වා. ඊට පස්සේ කිව්වා උඹට මේක අයිති නෑ. මේ බලාපන් මේ දස බිම්බරක් සේනාව ඔය භූමිය මට අයිති කියලා සාක්ෂි කියනකට අපි සාක්ෂි කියලා කෑ ගැහුවා. සිද්ධාර්ථ උඹට මොකද්ද තියෙන සාක්ෂිය? තථාගතයන් වහන්සේ සිහි කළා බුදුරජාණන් වහන්සේ මහ බෝධිසත්වයෝ ඉදා මේ මිහි මණ්ඩලම හත් වතාවක් සොලවා මං දන් දුන්න එක වෙස්සන්තර දිවි ජීවිතේදී ඒකම ඇති මේකට සාක්ෂි පිණිස කියලා ඒයි ධරතී මාතා ඇයි නිහඬ කියලා මේ මහ පොළොවට වන් ශ්‍රී හස්තේ තබනකොට පින්වත්නි මේ මිහි මණ්ඩල සෙලවෙන්න පටන් ගත්තා මුහුදු රැල්ලක්සේ. ඒ ගෙරි මේකලා ඇතු පිටින් මාර්යා වැටුණා. ඒ මාර්යා වැටිච්ච තැන අදටත් තියෙනවා වජිරාසනේ ළඟ අඩිසියක් දුරින්. මේ මී මඬල සෙලවෙන්න ගත්තා. මාර සේනාව පෙරද පලා ගියා. බෝ සෙවණේ තනි වුණ බුදුරජාණන් වහන්සේ දැහැන්සුවේට සමවැදුණා. සිත එක එක ධ්‍යානයේ සමාධිමත් වුණා. පළවෙනි යාමේ පෙර ජීවිත දකින්න නුවණ පහළ වුණා. පුබ්බේ නිවාසානුස්සති ඥානේ කෙලවරක් නැහැ ජීවිත පේනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානේ කොච්චර පුබ්බේ නිවාසානුස්සති ඥානේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨයිද කියනවනම් අසිත තාපසතුමාදී බුද්ධ ශාසනයෙන් බාහිර අයගේ පෙර ජීවිත බැලීමේ ඥානේ කණාමැදිරිලියක් වගේ. බුද්ධ ශාසනයේ පෙර ජීවිත බලන අයගේ ඥානය පහන් සිලක් වගේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ පෙර ජීවිත දැකීමේ ඥානය ඖෂධී තාරකාවක් වගේ. පසේබුදුවරුන්ගේ පෙර ජීවිතේ දැකීමේ ඥානය සඳ මණ්ඩලක් වගේ. මගේ බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිතේ දැකීමේ ඥානය හිරු මණ්ඩල වගේ. ඒ ඥානය උපද්දවගත්තා. පෙර ජීවිත පේනවා දැන්. කෙල්ලවරක් නෑ සසර. බැලුවා මට විතරද මේ චුත්තිය උපත දකින ඥානය පහළ වුණා. මේ සත්‍යොත් ඉපදෙනවා මැරෙනවා. අවසන් යාමේදී මෙන්න මේ වාගේ වෙලාවට උන්වහන්සේ දැක්කා මේ සත්වයා මේ ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ ඉපදුන නිසා. ඉපදුනේ කර්මය භවය නිසා. භවයක් හැදුනේ උපාදාන නිසා. උපාදාන තණ්හාව නිසා. තණ්හාව
ස්පර්ශය නිසා. ස්පර්ශය ආයතනහය නිසා. ආයතනහය නාමරූප නිසා. නාමරූප විඤ්ඤාණය නිසා. විඤ්ඤාණය සංස්කාර නිසා. සංස්කාර අවිද්‍යාව නිසා. මේ විදිහට අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා කියන්න බලන්න, විඤ්ඤාණ, විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා සලායතන, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායා සහ සම්භවං. ඔය විදිහට තමයි සියලු දුක්ඛන්දර ඇති වෙන්නේ. අවිද්‍යාව නැති වුණ සංස්කාර නෑ. සල්ලම් බැලුවේ ඉපදීම නැති වෙන්නේ කොහොමද? භවය නැති වුණොත්. භවය නැති වෙන්නේ උපාදාන නැති වුණොත්. උපාදාන නැති වෙන්නේ තෘෂ්ණාව නැති වුණොත්. තෘෂ්ණාව නැති වෙන්නේ වේදනාව නැති වුණොත්. වේදනාව නැති වෙන්නේ ස්පර්ශය නැති වුණොත්. ස්පර්ශය නැති වෙන්නේ ආයතනය නැති වුණොත්. ආයතනය නැති වෙන්නේ නාම රූප නැති වුණොත්. නාම රූප නැති වෙන්නේ විඥානෙ නැති වුණොත්. විඥානෙ නැති වෙන්නේ ඈ සංස්කාර නැති වුණොත්. සංස්කාර නැති වෙන්නේ අවිද්‍යා යත්වේ වාශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. දුක නැතිව නිරෝධෝ හෝති. නිරුද්ධ වෙලා යනවා. සියලුම කෙලෙස් ආසරෝ ප්‍රහාණය වුණා. ලෝකෙට ආයිත් බුදු කෙනෙක් පහළ වුණා. මෙහි මණ්ඩල කම්පා වුණා, සලිත වුණා. පටිච්ච සමුප්පාදය අවබෝධ කරනකොට සිය වතාවක් පොළොව සෙල වුණා. අප්‍රමාණ ආලෝකයක් පහළ වෙලා ගියා. බුදුරජාණන් වහන්සේට උදානයන් පහළ වුණා. අනේක ජාති සංසාරං සන්දහා විස්සං අනිම්බිසං ගහකාරකං ගවේ සන්තු දුක්ඛා ජාති පුනම් පුනං ගහකාරක දිට්ටෝසි පුනගේ හන්නකාහසි සබ්භාතේපා සුඛා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හා නංකය මජ්ජගාති. සසරේ හොය හොයා ආවේ මේ ගේ හදන වඩුවා. මං උඹ හොයාගත්තා. පරාල ඔක්කොම ගැලෙව්වා. කැණි මඬල සුණු විසුණු කළා. උඹට ගේ හදන්න බෑ. හිත විසංකාරගත වුණා. තෘෂ්ණාව නැති වුණා. මෙන්න මේ වාගේ වෙලාවක මෙහි මඬල සලිත කරමින් තුන් ලෝකිට ආයිත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. මෙහි මඬල සෙල්ලුම් කෑවා. ආලෝක පැතිරිලා ගියා. සියලු ගස්වල මල් පිපුණා. ඵල හැදුණා. මේ ලෝකේ අනේක අසිරිය සිද්ධ වුණා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වජිරාසනේ මත වැඩහිඳ සම්මා සම්බුදු බවට පත් වූ බව සත්‍යයි. ඒ උතුම් සම්බුද්ධත්වයට නමස්කාර වේවා. පින්වත්නි, ඒ උතුම් සම්බුද්ධත්වයෙන් පස්සේ සිද්ධ වුණ අසිරියත් පිරිනිවන් වැඩිය ගමනත් අපිට කතා කරන්න තව තියෙන්නේ පැයක් විතර.
තව එළිවෙන්න පොඩි වෙලාවයි. ඒ නිසා ඔබට දැන් වජිරාසනේ වන්දනා කරගන්න පොඩි වෙලාවක් ලැබෙනවා. වන්දනා කරගෙන ඉවර වෙලා ඉක්මනට අපි සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කඳ ටිකක් තව අහන්න ඕන. පිරිනිවන් වැඩිය මුනිදුගේ පිරිනිවන් ගමන අහන්න ඕන. ඒ නිසා ඒ උතුම් වජ්‍රාසනේට নমස්කාර වේවා කියන අදහසින් අපි වන්දනාව දැන් සිද්ධ කරමු. කවුරුත් කියන්නේ සාදු 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 වජිරාසන මත වැඩ හිඳේ විදුරුනන බලින් සපිරුණු නුවන විහිදූ මුනිදුන් සදා වඳිමි මං බෝධි මූලයේ සෙවණෙදී පුදාදී උතුම් නිවනට සේනායති මරු පරදා පින් බලය මතු කළේ සොයාගත් නිවන් මග තුල සම්බෝධි රාජ බවට පැමිණ උබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවන ලැබූසේක මෙදුම් යාමයි සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් යමිනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා මහවිදුරු නෙන බලයෙන් ඇති තතුවටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩහිඳ බුද්ධ භූමියේ මහවිදුරු නුවණින් යුතු
සම්බුද්ධ රාජ මුනි දුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මම නෙමි වැඳ වැටි සිරසින් පහන්නු සිතින් හැම විට වන්දනා කරම් පහන්නු සිතින් හැම විට වන්දනා කරම් පහන්නු සිතින් හැම විට වන්දනා කරම් සාදු 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 අසිරිමත් සම්බුදු ගුණ කඳ රැයක් පහන් වන තුරා සජ්ජායනා කරන ලෝ සතුනගේ දුක් නිවාලෝ ඒ අසිරිමත් භාග්‍යවත් මහා මොනිදුගේ ගුණ කඳ යලි යලිත් ශ්‍රවණය කරන්නට අවකාශ ලැබෙන ඉතාම පින්බර දිනයක අපේ සූදානම් දෙවන බණවර නිමා කරන්නට මේ පංචතූරේ නාදයත් ඒ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් සම්බුද්ධත්වයටම පූජෝපහාරයක් වේවා. සාදු සාදු සාදු. අසිරිමත් සම්බුදු තෙමගුල් වර්ණාව